सकलनं कुशलस्य उपसंपदा। अचित्तपल्लो दपलं एतं बुद्धानुशासनम्। समन्ता चक्रवालेसु अत्रा गच्छन्तु देवता, सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुक्तदं, धम्मस्सवन कालो अयं भदन्ता, धम्मस्सवन कालो अयं भदन्ता, धम्मस्सवन कालो अयं भदन्ता। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स, नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स, नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। अंगनं अंगनं तियावसो उच्चते किसनको एतं आवसो अधिवचनं यदिदं अंगनं ते, पापकानं को एतं आवसो अकुसलानं इच्छावचरानं यदिदं अंगनं ते। සද්ධාන්ත පින්තුනි, අද ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ මජ්ක්‍ධිම නිකායේ අනංගන සූත්‍රයේහි සඳහන් වෙන දේශනා පාඨයක්. අනංගන සූත්‍රය සරියුත් මහරහතන් වහන්සේ විසින් දේශනා කරන ලද සූත්‍ර දේශනාවක්. දිනක් භික්ෂුන් වහන්සේලා සරියුත් මහරහතන් වහන්සේ සමග එකතු වෙලා යම් යම් දහම් කරුණු කතා බහ කරමින් ඉන්න අවස්ථාවේ සරියුත් මහරහතන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේලාට එක්තරා ධර්ම පරයායක් පැහැදිලි කරලා දුන්නා. ආයුෂ්මත් තරුණි, මේ සමාජයේහි පුද්ගලයෝ පිරිස් වශයෙන් හතරකට බෙදන්නට පුළුවන්කම තියෙනවා. එක පිරිසක් තමයි ලාමක කෙලෙස් ධර්ම ඇති අය. අනෙක් පිරිස තමයි ලාමක කෙලෙස් ධර්ම නැති අය. මේ ලාමක කෙලෙස් ධර්ම ඇති අය නැවත කොටස් දෙකකට බෙදෙනවා. ලාමක කෙලෙස් තමන් තුළ තියන බව දන්නවා. ඒ වගේම අනිත් පිරිස ලාමක කෙලෙස් තමන් තුළ තියනවා, තියන බව දන්නේ නැහැ. ඊළඟට ලාමක කෙලෙස් නැති පිරිසක් කොටස් දෙකකට බෙදෙනවා. තමන් ළඟ ඒ බඳු ලාමක කෙලෙස් ධර්ම නැහැ, නමුත් නැති බව දන්නේ නැහැ. අනිත් පිරිස තමයි තමන් ළඟ ඒ බඳු ලාමක කෙලෙස් ධර්ම නැහැ, නැති බව දැනගෙන කටයුතු කරා. මේ විදිහට ලාමක කෙලෙස් ධර්ම ඇති පිරිස නැති පිරිස වශයෙන් ප්‍රධාන කොටස් දෙකක් ඉන්නෝ. ඒ අය අතර නැති බව නොදන්න, නැති බව දන්න,
ඇති බව නොදන්න ඇති බව දන්න කියන වශයෙන් මේ ප්‍රධාන පිරිස් දෙක නැවතත් කොටස් දෙකකට බෙදෙනවා කියලා සරියුත් මහරහතන් වහන්සේ පැහැදිලි කළා. ඊළඟට උන්වහන්සේ පැහැදිලි කරනවා මේ දෙපිරිස අතර යම් කෙසේ කෙනෙක් ලාමක කෙලස් තිබිලා තියෙන බව දන්නවා නම් ඒ අය ශ්‍රේෂ්ඨයි. යම් කෙසේ කෙනෙක් ලාමක කෙලස් නැති බව ලාමක කෙලස් නැතිව ඒ නැති බව හරියට දන්නවා නම් ඒ අය ශ්‍රේෂ්ඨයි. දැන් ප්‍රධාන කොටස් දෙකක් ඉන්නවනේ කෙලස් ලාමක කෙලස් ඇති පිරිස සහ නැති පිරිස. ඒ ඇති පිරිසෙන් එක පිරිසක් ඇති බව දන්නෝ අනිත් පිරිස ඇති බව දන්නේ නැහැ. එතකොට ඒ දෙන්නගෙන් වඩා ශ්‍රේෂ්ඨයි ඇති බව දන්න කෙනා. කෙලස් තියනවා වුණත් තියන බව නොදන්න පුද්ගලයාට වඩා තියන බව දන්න පුද්ගලයා ශ්‍රේෂ්ඨයි. ඒ වගේම ලාමක කෙලස් නැති පිරිසු දෙකක් ඉන්නවා. ඒ දෙපිරිස අතරේන එකකොල්ලක් නැති බව දන්නේ නැහැ අනිත් අය නැති බව දන්නවා. ඒ දෙකොල්ල අතරේන නැති බව දන්න පිරිස ශ්‍රේෂ්ඨයි කියලා සරියුත් හාමුදුරුවෝ දේශනා කළා. ඊට පස්සේ මේ භික්ෂු පිරිස අතරේ මුගලන් මහරහතන් වහන්සේ වැඩලේ. මුගලන් මහරහතන් වහන්සේ පැනයක් විමසනවා සරියුත් මහරහතන් වහන්සේගෙන් ආශ්‍රමතුන් වහන්සේ ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ දැන් එක පිරිසක් ලාමක කෙලස් ඇති අය එක පිරිසක් ලාමක කෙලස් නැති අය. ඉතින් දැන් ඔබ වහන්සේ කියනවා ඒ කෙලස් තියන අය අතරිනුත් එකගොල්ලක් ශ්‍රේෂ්ඨයි කියලා. දැන් නැති අය නම් ශ්‍රේෂ්ඨයි කියලා කියන්නට පුළුවන්. හැබැයි ඔබ වහන්සේ කියනවා නැති අය අතරිනුත් එකගොල්ලක් ශ්‍රේෂ්ඨ නැහැ කියලා. කෙලස් නැතිව ඉඳලා ඒ නැති අය අතරින් එක පිරිසක් විතරක් කොහොමද ශ්‍රේෂ්ඨ වෙන්නේ කියලා සරියුත් හාමුදුරුවන්ගෙන් අහනවා. දැන් මෙතන කෙලස් කියලා හඳුන්වන්නේ සියලු කෙලස් නසපු අය ගැන නෙමෙයි, ඊටා ලාමක මට්ටමේ මිනිස් సంతානේ පහළ වෙන අකුසල පාප ධර්මයන් ගැනයි මෙතන සඳහන් කරන්නේ. මේ විදිහෙන් ප්‍රශ්න කළාට පස්සේ සරියුත් හාමුදුරුව පැහැදිලි කරනවා මෞද්ගල්‍යයනේ එක වෙන්නේ මෙහෙමයි. උන්වහන්සේ උපමාවක් දේශනා කරනවා හරියට යම්කිසි කෙනෙක් වෙළඳපළෙන් කඩපිලෙන් රන් තැටියක් එහෙම නැත්නම් රන් බඳුනක් මිලදීගෙන එනවා. දැන් ඔය පැරණි බඩු තියෙන තැන් තියෙන්නේ ඇන්ටික් බඩු තියෙන කඩවල. එතකොට ඒ වගේ තැනකට ගියයින් පස්සේ මල බැඳිච්ච, ඒ කියන්නේ මතු පිටින් දූවිලි තැවරිලා කුණු තැවරිලා රත්රන්ද කියලාවත් හොයන්න බැරි මට්ටමට කිලිටි වෙච්ච රන් බඳුනක් තියෙනවා. පුද්ගලෙක් මේක රන් බව දැනගෙන අරන් එනවා. අරන් ආවට මේක පිරිසිදු කරන්නට හිතන්නෙත් නැහැ, පාවිච්චි කරන්නෙත් නැහැ, එහෙමම පැත්තක දාලා තියෙනවා. කොහේ හරි මැස්සක් උඩ තියලා නැත්නම් අල්මාරියේ දාලා පෙට්ටගෙමේ දාලා වහලා තියෙනවා. ඒක සුද්ධ පවිත්‍ර කරන්නේ නැහැ, පාවිච්චියට ගන්නෙ නැහැ. පාවිච්චියට ගන්නෙත් නැත්නම් පිරිසිදු කරන්නෙත් නැත්නම් අර රන් බඳුන ඒ විදිහෙන්ම අර කිලුටොත් එක්ක මල බැඳිලා එහෙම දුර්වර්ණව පවතිනවා. ඒකේ කිලුට ඉවත් වෙන්නට ක්‍රමයක් නැහැ. තව පුද්ගලයේ ඒ පැරණි බඩු තියෙන තැනකට ගිහිල්ලා අර වගේ මල බැඳුණු කිලිට වෙච්ච දූවිලි වහපු අඳුරු වෙච්ච රන් බඳුනක් අරන් එනවා. හැබැයි මේ තැනත්තා මේක රන් බව දන්න නිසා ඔහු මේක හොඳට පිරිසිදු කරනවා. පිරිසිදු කරලා නැවත මල බැඳෙන්නට ඉඩ තියන්නේ නිතර නිතර මේක පවිත්‍ර කරමින් නිතර පෙනෙන තැනක තියනවා, නිතර සුද්ධ පවිත්‍ර කර පරිහරණය කර. සරියුත් හාමුදුරුවෝ දේශනා කරනවා දැන් දෙන්නම ගෙනාවේ මල බැඳුණු බඳුන් දෙකක් තමයි. නමුත් දෙන්නම එක රත්තරන් කියන බව දැනගෙන තමයි ගෙනාවේ. ගෙනා වුණාට එක්කෙනෙක් ඒ පිළිබඳව නිවැරදිව පිළිපදින්නේ නැහැ. ඒක නිකන් අර තිබුණා වගේම පැත්තක දාලා කුණු ගොඩේ දාලා එහෙමම තියනවා. ඒ බඳුන ප්‍රභාස්වර වෙන්නේ නැහැ. ඒ රන් වුණාට ඒක බබලන්නේ නැහැ. ආවරණය වෙලා අඳුරු වෙලා කිලිටි වෙලා කිලුටෙහිම පවතී.
එහි වටිනාකම ඒ රන් හිමිකරුවා දකින්නේ නැහැ. ඒ නිසා ඔහුට ඒකෙන් ප්‍රයෝජන ගන්නට බෑ. අර දෙවැනි තැනත්තා ගේන්නේ කිලිටි වෙච්ච රන් බඳුනක් තමයි. හැබැයි මේක රන් බව දැනගෙන ඔහු මේක පිරිසිදු කරනවා, පවිත්‍ර කරනවා, භාවිතයට ගන්නවා. ඔහු රන් වල ප්‍රයෝජනේ ගන්න. ඒ විතරක් නෙමෙයි ඔහු මේක නැවත නැවත පවිත්‍ර කරන නිසා ඒ ප්‍රභාමත් වෙනවා. එහි වටිනාකම අගය ඔහුටත් අන් අයටත් දැනෙනවා. සැබවින්ම ඔහු ඒකෙන් ප්‍රයෝජන ගන්නවා. එතකොට දැන් මේ දෙන්න අතරින් දෙදෙනාම කිලිටි වෙච්ච රන් බඳුන් දෙකක් තමයි ගේන්නේ. නමුත් අර මුලින් කිව්ව පුද්ගලයා ඒ ප්‍රයෝජන ගන්න නැති නිසා කිලුටෙන් කිලුටටම යනවා. දෙවැනි පුද්ගලයා කිලුටු රන් බඳුන ගෙනාවා වුණා. ඒක පැහැපත් කරලා ප්‍රභාමත් කරලා භාවිතයට ගන්න නිසා ඔහු පවිත්‍ර වූ රන් පරිහරණය කරනවා. දුටු දුටුවන්ගේ ප්‍රසාදයට එලක් වෙනවා. ඒ නිසා මෞද්ගල්‍යයනේනේ ඒ කිලුටු බඳුන දෙකක් ගෙනාවා වුණත් දෙවැනි පුද්ගලයා විශිෂ්ටයි. දෙවැනි පුද්ගලයා ශ්‍රේෂ්ඨයි. අන්න ඒ වගේ සමහරුන්ගේ මනසේ බොහොම ලාමක ප්‍රාථමික කෙලස් ධර්ම තියෙනවා. හැබැයි තියෙන බව දන්නේ නැත්තම් ඒක එන්න එන්නම වැඩෙනවා. එන්න එන්නම මෝරා යනවා. එන්න එන්නම වැඩිලා මෝරා ගිහිල්ලා ඒ තැනත්තා කිලුටෙන්ම වැහි යනවා. ඒ ක්ලේශ ධර්මෙන්ම ආවරණය වෙලා යනවා. ඔහුට පාරිශුද්ධත්වයක් නැහැ. නමුත් අනෙකා කෙලස් ධර්ම තියෙනවා. හැබැයි තිබුණා වුණාට ඒ තියෙන බව ඔහු තේරුම් ගන්නවා. ඒ වගේම මනසේ වටිනාකම ඔහු හඳුනා ගන්නවා. හඳුනාගෙන මේ කෙලස් කිලුටෙන් වැහි තියෙනකන් මේ මනසෙන් ප්‍රයෝජන ගන්නට බැහැයි කියන බව තේරුම් අරගෙන ඒ තැනත්තාර ලාමක කෙලස් ධර්ම ටිකෙන් ටික පහ කරලා මනස ශක්තිමත් කරගෙන ඒ මනසෙන් ප්‍රයෝජන ගන්න. එතකොට විටින් විට මනසෙහි කෙලස් මතුවෙන්නට පුළුවන්. මතුවුණත් ඔහු නැවත නැවත ඒ පිසහරිනවා. දැන් රන් බඳුන පිරිසුදු කරලා සුද්ධ කරලා තියලා තිබ්බත් ආය ආය දූවිලි වහනවා. හැබැයි එතනත්තා නැවත නැවත සුද්ධ කරනවා. ඒ වගේ මනස ශක්තිමත් නැති නිසා, ප්‍රත්‍යඥ භාවයේ ඉන්න නිසා විටින් විට මනසෙහි කෙලස් අවදි වෙන්නට පුළුවන්. හැබැයි හැම මොහොතකම ඔහු නුවණින් තේරුම් අරගෙන ඒවා පිසහැරලා මනස පවිත්‍ර කරගෙන භාවිතයට ගන්න. ඒ නිසා මෞද්ගල්‍යයනේ මේ දෙදෙනාම කෙලෙස් සහිත පුද්ගලයෝ. නමුත් ඒ අයගෙන් දෙවැනි පුද්ගලයා විශිෂ්ටයි. දෙවැනි පුද්ගලයා ශ්‍රේෂ්ඨයි. ඇයි? කෙලෙස් තියෙන බව දැනගෙන අවදියෙන් ඉඳගෙන පිරිසිදු කරමින් මනසින් ප්‍රයෝජන ගන්නට ඒ තැනත්තා දක්ෂ වෙනවා. ඒ නිසා කෙලෙස් තිබුණා වුණත් දෙදෙනාම ප්‍රත්‍යඥ අය වුණත් දෙදෙනාම කිලිටි වෙන මනසක් ඇති අය වුණත් ඒ දෙන්නගෙන් දෙවනියා ශ්‍රේෂ්ඨයි. ඒ තැනත්තා කාරණේ තේරුම් අරගෙන අවශ්‍ය විදිහින් පිළිපදින නිසා. ඊළඟට උන්වහන්සේ සඳහන් කළානේ සමහර කෙනෙකුගේ ලාමක කෙලස් නැහැ කියලා. ඒකටත් උන්වහන්සේ මේ උපමාවම වෙනත් ආකාරයකින් දේශනා කරනවා. මෞද්ගල්‍යයනේනි යම් කිසි කෙනෙක් නැවුම් රන් බඳුන් විකුණන තැනකට යනවා. ඒ කියන්නේ පරණ බඩු තියෙන තැනකට නෙවෙයි, අලුත් භාණ්ඩ විකුණන වෙළඳපළකට. නව රන් කර්මාන්ත කරලා විකුණන කඩේකට ගිහිල්ලා වෙළඳපළට ගිහිල්ලා ඒ තැනත්තා වටිනා රන් බඳුනක් මිලදී ගන්න. මිලදී ගන්නේ රන් බව දැනගෙන, වටිනාකම දැනගෙන. දැනගෙන ඔහු මිලදී ගත්තට ගෙදර ගෙනල්ලා ඔය කොයි හරි දාලා තියෙනවා. ඒක පාවිච්චයට ගන්නෙත් නෑ, පිරිසිදු කරන්නෙත් නෑ. ටික කාලයක් යනකොට දූවිලි වැහිලා, කිලිටි වෙලා, අඳුරු වෙලා, ඒකේ ප්‍රභාව නැති වෙලා යනවා. ඔහුට ඒකෙන් වැඩකුත් නෑ, තව කෙනෙකුට වැඩකුත් නෑ, ප්‍රයෝජන ගන්නෙත් නෑ. රන්වල ඇති පැහැය ප්‍රකට වෙන්නෙත් නෑ. අඳුරු වෙලා, කිලිටි වෙලා යනවා. තවත් පුද්ගලේ ඒ රත්රන් භාණ්ඩ තියෙන, අලුත් භාණ්ඩ තියෙන කඩේකට ගිහිල්ලා ඒතනත්තා රන් බඳුනක් මිලදීගෙන එනවා. රන්වල වටිනාකම දැනගෙන. හැබැයි ඒතනත්තා මේක පැත්තකට වීසි කරලා තියන්නේ, දූවිලි වහන්නට තියලා තියන්නේ, නැවත නැවත සුද්ධ පවිත්‍ර කරලා පිරිසිදු කරලා ඒක භාවිතයට ගන්නවා. ඒ නිසා පිරිසිදු බව ඒතනත්තා දිගටම ආරක්ෂා කරගන්නවා. මෞද්ගල්‍යයනේ අන්න ඒ වගේ යම්කිසි කෙනෙකුට ලාමක කෙලස් ධර්ම
නැති වෙන්නට පුළුවන්. ලාමක කෙලස් ධර්ම නැහැ කියන්නේ රහත් වෙලා කියන එක නෙමෙයි. අර මිනිස් මනසේ මතුවෙන ඉතා ප්‍රාථමික මට්ටමේ කෙලස් ධර්ම ඒතරත්තාගේ මනසේ නැහැ. හැබැයි පළවෙනි කෙනා නැති බව දන්නේ නැහැ. දන්නේ නැති වෙනකොට විවිධ සාධක නිසා ඔහුගේ මනසේ කෙලස් උපදින්නට පුළුවන්. වැඩෙන්නට පුළුවන්. ඔහු දන්නේ නැහැ මේකේ ස්වභාවය. ඒක වැඩෙන හැටි දන්නේත් නැහැ. ඒක පිරිසුදු කරන හැටි දන්නේත් නැහැ. මනසින් වැඩ ගන්නට ඒතනත්තා සමත් වෙන්නේ නැහැ, දක්ෂ වෙන්නේ නැහැ. ඒ ඒ මනස නැවත නැවතත් අර කෙලස් ධර්මයන්ගෙන් ආවරණය වෙලා වැසී යන නිසා. නමුත් දෙවන පුද්ගලයා ඔහුගේ මනසේ ලාමක කෙලස් නැහැ. හැබැයි නැති බව තේරුම් අරගෙන ඒතනත්තා මනවින් පිරිසුදුකම පවත්වාගෙන ඒ මනසින් ප්‍රයෝජන ගන්නවා. ඒ නිසා මේ දෙදෙනාගෙන් දෙවන්නා ශ්‍රේෂ්ඨයි කියලා සරියුත් හාමුදුරුවෝ දේශනා කළා. මෙම දේශනා කළාම මුගලන් හාමුදුරුවෝ අපි ඔය මුලින් මාතෘකා කළ දේශනා පාඩය එහෙම නැත්නම් ඒ පැනය විමසුවා. මොකක්ද? අංගනං අංගනන්ති ආවසෝ උච්චතේ කිසනකෝ එතං ආවසෝ අධිවචනං යදිදං අංගනන්ති. ආශ්මත් සාරිපුත්තේනේ මේ අංගන අංගන කියලා කියනවා. ලාමක කෙලස් කියලා කියනවා. මොනවටද මේ ලාමක කෙලස් කියන්නේ? මොනවටද මේ අංගන කියන්නේ? මේ සූත්‍රයේදී ඒකට භාවිතා කරන පාලි වචනේ තමයි අංගන. අංගන සහිත පුද්ගලයා, අංගන රහිත පුද්ගලයා. ඒ විදිහට තමයි සරියුත් හාමුදුරුව හඳුන්වන්නේ. එතකොට මුගලන් හාමුදුරුවා අහනවා, දැන් ඔය අංගන අංගන කියලා කියන්නේ මොනවටද? මේ ලාමක කෙලස් කියන්නේ මොනවටද? එතකොට සරියුත් හාමුදුරුව පිළිතුරු දෙනවා, පාපකාණං කෝ ඒතං ආවසෝ අකුසලාණං ඉච්ඡාවචලාණං ඒතං අදිවචනං යදිදං අංගනන්තේ. ආශ්මත් මෞද්ගල්‍යය නෙමෙයි මේ අංගන කියලා කියන්නේ. එහෙම නැත්නම් මේ ලාමක කෙලස් කියන්නේ මොනවටද? ඉච්ඡා වශයෙන් මනසේ පහළ වෙන ලාමක කෙලස්වල. ඒ කියන්නේ අපේක්ෂා, බලාපොරොත්තු, රුචිකත්වයන් තුලින් මනසේ හටගන්නා ලාමක කෙලස් ධර්මවලට. ඒවට තමයි මේ අංගන කියලා කියන්නේ. කියලා සරියුත් හාමුදුරුව පැහැදිලි කරනවා. මේ ඉච්ඡා වශයෙන්, අපේක්ෂා වශයෙන්, බලාපොරොත්තු වශයෙන් පුද්ගල సంతානයේ ඇති වෙන ලාමක කෙලස් ධර්ම මොනවාද? උන්වහන්සේ උදාහරණ වශයෙන් දක්වනවා, ආශ්මත් තරුණේ යම්කිසි කෙනෙකුගේ මනසෙහි පහළ වෙනවා තමන් වැරදි කරනවා, තමන් අතින් වැරදි සිද්ධ වෙනවා, මගේ මේ වරද අන් අය නොදැන ගන්නවා නම් හොඳයි, මගේ මේ වරද අන් අය නොදකීවා, මම වැරදිකාරයෙක් කියලා අන් අය හඳුනා නොගනීවා කියලා ඉච්ඡාවක් ඔහුට පහළ වෙනවා. මොකද ඉච්ඡාව කියන්නේ? කැමැත්තක්, බලාපොරොත්තුවක්, අපේක්ෂාවක්, තෘෂ්ණා මූලික හැඟීමක්. තමන් අතෙන් වැරදි සිද්ධ වෙනවා, හැබැයි අන් අය මගේ වරද නොදකිනවා නම් හොඳයි, අන් අය මගේ වැරද්ද නොදකීවා, අන් අය මගේ වැරද්ද හඳුනා නොගනීවා කියලා ඔහුට තෘෂ්ණා මූලික ઈચ્છාවක් හටගන්න. නමුත් මෙහෙම ઈચ્છාවක් හටගත්තා වුණාට ඔහුට හැමදාම වැරද්ද වහගෙන ඉන්නට බෑ. කවදා හරි සමාජයේ අන් අය අතරේ වරද හෙළි වෙනවා. අන් අය විසින් දැනගන්නවා මේ තනත්තා වරදක් කළා, මේ තනත්තා වැරදිකරුවෙක් කියලා දැනගන්න. දැනගත්තු ගමන්ම ඔහුට මොකද වෙන්නේ? ඔහුගේ මනසේ අමනාපය, මහත් අමනාපයක්, ද්වේෂයක් හටගන්නවා. කවුරු ගැනද? අර දැනගත් අය ගැන. දැන් වැරද්ද කරලා තියෙන්නේ තමන්, අපරාධය කරලා තියෙන්නේ තමන්. අර අහක ඉන්න මිනිස්සු ගැන කෝපයක් ඇති කරගන්න. හරියට ඒ මිනිස්සු වැරද්ද කළා වගේ. ඇයි මේ? ඔහු කල්ැතුම නිගමනයකටපත් වෙලා තියෙනවා. ઈચ્છාවක් ඇති කරගෙන තියෙනවා. මගේ වරද අන් අය දැනගන්න නැත්තම් හොඳයි. දැන් දැනගෙන දන්න බව අන් අය අඟවපු ගමන්ම මොකද වෙන්නේ? ඒ අයට චෝදනා කරනවා, ඒ අය සමග ගැටෙන්නට යනවා, ඒ අය සමග පටලැවෙනවා. මොකද තමන්ගේ බලාපොරොත්තුව කඩවීමෙන් ඇතිවෙච්ච රිදුම නිසා. සරියුත් හාමුදුරුවෝ දේශනා කරනවා, ආශ්මත් තරුණි මේ ඔක්කොම පටලැවිල්ල ඇති වුණේ මොකක් නිසාද? අර තෘෂ්ණා මූලික ઈચ્છාව නිසා, බලාපොරොත්තුව නිසා, ඒ අපේක්ෂාව නිසා. එනිසා ඒ තෘෂ්ණා මූලික අපේක්ෂාවත් ලාමක කෙලස් ධර්මයක් අංගණයක්. ඒ තෘෂ්ණා මූලික අපේක්ෂාව නිසා ඉන් අනතුරු ඇතිවෙන හැලහැප්පිලි, බහිම්බස්වීම්, ගැටීම්, වාද විවාද, මේ සියල්ලම මොනවද?
ලාමක කෙලස් ධර්ම ප්‍රාථමික කෙලස් ධර්ම අර ඉච්ඡාව නිසා හට ගන්න අර්බුද ඒ ඔක්කොම අංගන ඒ ඔක්කොම ලාමක කෙලස් ධර්මයි කියලා සරියුත් තාමඳුරු පැහැදිලි කරා එතකොට දැන් මෙතන ඊටාම වටිනාම අවස්ථාවක් සමාජයේ පිළිබඳව විවරණය කරන්නේ දැන් පුද්ගලයෝ කිසිම හිරියක් නැතුව කිසිම ලැජ්ජාවක් නැතුව වැරදි කරනවා හැබැයි ඒ අයම වැරදි කරලා ඒ අයම හදා ගන්නවා සම්මුතිය අනිත් අය මේක දකින්න ඕනේ නැහැ අනිත් අය මේක වටහා ගන්න ඕනේ නැහැ අනිත් අයට මේකෙන් වැඩක් නැහැ ඒ අය මේක නොදක ඉන්නට ඕනේ ඒ අය මේක හඳුනා නොගෙන ඉන්නට ඕනේ කියන අපේක්ෂාවක් ඇති කරගන්න ඇති කරගත්තට මිනිස්සු අන්ධව ඉන්නවා නෙමෙයි මිනිස්සු අන්න අය සිහි කල්පනාවෙන් ඉන්නවා එහෙම ඉන්නකොට වැරදිකාරයා විවිධ පැතිවලින් අන්න අයට හඳුනා ගන්නට හැකි වෙනවා හැකි වෙච්ච ගමන් සමාජයේ ස්වභාවය තමයි මේ පුද්ගලයා වරදක් කරන කෙනෙක් කියලා විවිධ ක්‍රමවලින් ප්‍රකට වෙනවා ඒ ප්‍රකට වෙනකොට වැරද්ද කළා මදිවට මේ මිනිසයා අන්න අයත් එක්කලා දබර කර ගන්නට ලෑස්ති වෙනවා තමන්ගේ වරද හෙළි කළාය කියලා ඉතින් එච්චර අමාරුවක් තියෙනවා වැරදි නොකර ඉන්නට නෙවෙයි එහෙමත් බෑ අර මොකද්ද ඔය සින්දුවකුත් තියෙන්නේ නේද ලේසියට පාසුවට දන දන වැරදි කරනවා නමුත් නිදහසට කියන්න කාරණාත් හදාගන්න එතකොට දැන් මෙතන නිදහසට කියන්න කාරණා හදා ගන්නවා විතරක් නෙමෙයි ඔහු දැන් බලාපොරොත්තුවක් ඇති කරගෙන තියෙනවා අනිත් අය මේක ප්‍රකට කරන්නේ නැත්තම් හොඳයි එතකොට ප්‍රකට කරපු ගමන් එතන ඉඳලා එතනත්තා ද්වේෂ මූලිකව ගැටෙනවා වාද විවාද කරනවා තමන් සුදනා වෙන්නට උත්සාහ කරනවා තමන්ගේ වරද වහගන්නට හදනවා ඒක වහගන්නට තියෙන හොඳම ක්‍රමය තමයි අනුන්ට චෝදනා කිරීම කියලා ඔහු හිතනවා ඒ නිසා වැරදි කරන මිනිස්සු අනුන්ට චෝදනා කරන්නට ඉක්මන් වෙනවා අනුන්ට නිග්‍රහ කරන්නට ඉක්මන් වෙනවා එයි එතකොට තමන් ආවරණය කරගන්නට දැන් මුගක් වෙලාවට සමාජයේ අපිට පෙනෙන්නට තියෙනවා අහන්නට තියෙනවා අපි සමහරුන්ට කියනවා සිල් ගන්න යන්න එන්න පන්සලට එන්න එතකොට මිනිස්සු කියනවා නෑ ඉතින් අපි වැරදි කරන්නේ නෑනේ ඔය වැරදි කරන අය තමයි ඔය පන්සල් යන අපි වැරදි කරන්නේ නැති නිසා අපි ඉතින් පන්සලට නොගියා වුණත් ගෙදර හිටියා වුණත් අපි සිල් ගත්තා වගේ තමයි එතකොට දැන් ඒ අය අර්ථකථනය කරන්න උත්සාහ කරන්නේ මේ පන්සල් යන්නේ බණ අහන්න යන්නේ සිල් ගන්න යන්නේ ඒගොල්ලෝ තමයි පව්කාරය ඒගොල්ලෝ මේ ඒ නිසා පසුතැවීමෙන් තමයි දැන් ඔය යන්නේ අපි එහෙම වැරදි කරන්න නැති නිසා අපිට ඉතින් ගෙදර හිටියත් කමක් නැහැ දැන් මේ මොකද්ද කියන්න උත්සාහ කරන්නේ තමන්ගේ දෝෂය වහගන්න ඒක කෙලින්ම අනිත් අය පිට පටවනවා ඔය පව්කාරය තමයි ඔය යන්නේ අපි එහෙම නැහැ එතකොට තමන් රැකිලා තමන් ආවරණය වෙනවා මේ විදිහට පවුකම් කරන පුද්ගලයා වැරදි කරන පුද්ගලයා තමන්ගේ පාපය හෙළිවෙයි තමන්ගේ වරද හෙළිවෙයි කියලා හිතුනොත් අනේකන් අසන්නට පෙළඹෙන මිනිස්සු මිනිමරන්නට පෙළඹෙන්නේ බොහෝ අවස්ථාවල තමන් හොරකමක් කරන්නට යන්නේ මිනිස්සු මරන්නට නෙමෙයි හොරකම කරන්න නමුත් කවුරු හරි දැක්කොත් ඊට පස්සේ ඒ මිනිස්සයා ඝාතනය කරනවා. ඒතර ඝාතනය කරන්නට පෙළඹුණේ කුමක් නිසාද? ඇත්තටම ඔහුට ඝාතනය කිරීමේ අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. නමුත් මේක හදිසි තීරණයක්. ඇයි මගේ වරද අන්නයි නොදකීවා කියන පදනමේ එබඳු ઈચ્છාවක් ඇති කරගෙන යෙතනත්තා වරද කරන්නට පෙළඹෙන්නේ. හැබැයි වරද හසු වුණා කියලා දැකපු ගමන් ඔහු මුලින්ම ක්‍රෝධ කරන්නේ මුලින්ම ද්වේෂ කරන්නේ තමන්ගේ දෝෂයට නෙමෙයි ඒ දෙකපු මිනිස්සයා තමයි අපරාධකාරයෙක් හැටියට ඔහුට පෙනෙන. ඒ මිනිස්සයා තමයි ලෝකේ ලොකුම හතුරා වගේ තමන්ට පෙනෙන. මේකෙන් අපට හොඳ පාඩමක් ඉගෙන ගන්නට තියෙනවා. මොකක්ද? අනුන්ගේ වැරදි දැක්කට එකවරම හෙලි කරන්නට යන්න එපා. ඒක අනතුරුදායකයි. මිනිස්සු කැමති නැහැ තමන්ගේ වැරදි හෙලි වෙනවා. මිනිස්සු කැමති නැහැ තමන්ගේ වැරදි අන් අය හඳුනා ගන්න. ඒ නිසා වැරද්දක් දැක්කොත් කිසිම දවසක එකවර කියන්නට යන්නට එපා. එකවර ඒ ගැන කලබල වෙන්නට යන්නට එපා.
පරිස්සම් වෙන්න දෙවනුව තෙවනුව කල්පනා කරලා බලන්න මේක කියන්නට සුදුසු ක්‍රමය මොකක්ද දැන් අර පිනතුන් අහලා තියෙනවද තිලමුට්ටි ජාතකේ දිසාපාමොක ආචාර්යවරයා ශිෂ්‍යයන්ට උගන්වනවා ශිෂ්‍යය හැටියට ඉගෙන ගන්නට එන්නේ ප්‍රභූවරුන්ගේ දරුවන් රාජකුමාරවරු අමාත්‍යවරුන්ගේ කුමාරවරු මේ අය එක රාජකුමාරයෙක් දැන් මේ කුමාරවරු ටික එහෙම නැත්තම් මේ දරුවන් ටික නාන්නට ගඟට අරගෙන යනකොට ඒ යන පාරේ අයිනේ ගෙදරක තලපැදුරක් වනලා තිබුණා ඒක දරුවේ පැන්න ගමන් තලමිටක් අරගෙන කටේ දාගන්න දැන් හොරකමක් කළේ වරදක් කළා ඊට පස්සේ ගුරුතුමා මේකට දඬුවම් කළා. දඬුවම් කරපු ගමන්ම අර ශිෂ්‍යයාගේ මනසින් රාජකුමාරයා මට රජකම හම්බ වෙච්ච දවසට මම පලිය ගන්න කියලා හිතාගත්තා. මේක කිව්වේ නැහැ. කිව්වේ නැති වුණාට ආචාර්යවරයා දන්නවා මේකෙන් අනාගතේ වෙන්නේ මොකද්ද කියලා. ඒ නිසා අර කුමාරයා රජ වෙච්ච ගමන් දිසාපාමොක් ආචාර්යවරයා සැඟවුවා. නැවත නැවත පණිවිඩ එව්වා නමුත් ගියේ නැහැ ජීවිතේ වෘද්ධ සමයට පත් වෙලා පරිණත වුණාට පස්සේ තමයි නැවත මුණ ගැහෙන්නේ මොකද එහෙම නොවුනා නම් දිවි තොර කරන්නේ ඒ සඳහා හයිය තියෙනවනේ බලය තියෙනවනේ ඒ නිසා විශේෂයෙන් බලය ඇති හයිය ඇති අයගේ වැරද්දක් වෙන්නකොට විශේෂයෙන් පරිස්සම් වෙන්න ඒක හැංගෙන්න පුළුවන් වෙන්න ඕන ඒක පලා යන්නට පුළුවන් වෙන්න ඕන නැත්තම් ඉවසාගෙන ඉන්නට පුළුවන් වෙන්න ඕන. එහෙම ඉවසාගෙන ඉන්නට කියලා කියන්නේ දැන් එතකොට හිතන්නට පුළුවන්. එතකොට උස්තන් දැක හැකිලෙනවා, මිටිතන් දැක පුප්පනවා. ඒකද මේ කරන්නේ? නෑ. උස්තන් දැකලා හැකිලෙන්නට කියලා කියන්නේ හැමදාම නිවට වෙලා ඉන්නට නෙමෙයි, වරද අඟවන්නට, වරද පෙන්වන්නට සුදුසු තැනක් වෙනකන් නිහඬ වෙන්නට සිද්ධ වෙනවා. ඒ වගේම අනේකාගේ වරද පෙන්වන්නට සුදුසු ක්‍රමය මොකක්ද කියලා හරියට විනිශ්චය කරගන්නකම් ඉවසන්නට සිද්ධ වෙනවා. එහෙම නැත්නම් කලබල වෙලා එක පාරට වැරදි පෙන්වන්නට ගියොත් බලය ඇති කෙනෙක් නම් අපට අභියෝග කරනවා, අපට එරෙහි වෙනවා, දැනගත්තා කියලා දැනගත්තු ගමන්ම විනාශ කරනවා. දැන් ওই පහුගිය කාලේ රත්නපුරේ හැලීගොඩ පැත්තේම මිනිස් ඝාතන පෙළක් සිද්ධ වුණේ මොකක්ද මේ? තමන්ගේ වරද අනේකා දැනගත්තයි කියලා තමන්ට වැටහිච්ච ගමන් අනේකා ඝාතනය කරන්න ඉදිරිපත් කරනවා. අනේකා වනසන්නට ඉදිරිපත් කරනවා. ඔහු තමයි, ඇය තමයි තමන්ට ලෝකේ ඉන්න ලොකුම හතුරා කියලා තමන්ට හිතෙන්නේ. තමන්ගේ වරද ඒක වරද්දක් කියලා කල්පනා කරන්නේ නැහැ. ඒකයි අපි නිතරම කියන්නේ මේ ඉන්ද්‍රයන්ගෙන් ලෝකය විනිශ්චය කරන්නට අපි ගොඩක් වෙලාවට පෙළඹෙනවා විනා අපේ මනස විනිශ්චය කරන්නට අපි ගොඩක් වෙලාවට උත්සාහවත් වෙන්නේ. ඒ නිසා අපි වැරදි නිගමන වලට එළඹෙනවා. බලය තියනවා නම්, සවිය තියනවා නම් පුද්ගලයා වඩාත් දැඩි තීරණ වලට එළඹෙනවා. එබඳු නොහික්මුණු තීරණ වලට එළඹෙනවා. ඒක බොහොම අනතුරුදායකයි. ඒ නිසා බල පුළුවන්කාරකම් ඇති කෙනෙකුගේ වරදක් දකිනවා නම් ඒක සුදුසු තැනක් එනකන් ඉවසන්නට ඕනේ. ඒ කියන්නේ අවස්ථාව ආපු ගමන් මමත් දෙන්නම් වැඩක් කියලා එහෙම බලා ඉන්නට නෙමෙයි. වරද පෙන්නලා සකස ගන්නට ඕනේ. හැබැයි සකසන්නට හැමතැනම බෑ. හැමතැනම පෙන්නන්නට සුදුසු නෑ. ඒ නිසා සුදුසු තැනක් ආවොත් පෙන්නන්නට ඕනේ. එහෙම නැත්තං ඒකෙන් අනතුරක් වෙනවා නම් ඒ වරද පෙන්නන්නට නොගිහින් ඉන්නට ඕනේ. මොකද ඒ වෙච්ච වැරද්ද වගේ තවත් වැරද්දක් වෙන්නට ඉඩ තියන්නට ඕනේ. ඒක කතා කරන්නට ගිහිල්ලා ඒ නිසා එකක් වහන්න ගිහිල්ලා දහසක් හදා ගන්නට ඕනේ. එක වැරද්දක් හදන්නට ගිහිල්ලා තව වැරදි දහසක් සමාජය තුළ වෙන්නට ඉඩ තියනවා නම්, මග හදනවා නම් ඒක ඥානවන්ත ක්‍රියාවක් නෙමෙයි. ඒ නිසා මම දැක්කා, මම කිව්වා, මම කිව්වේ ඇත්ත. එතකොට මම සාධාරණ දෙයක් කළේ, මම අසාධාරණයක් කළේ නැහැ. මෙහෙම අපට තර්ක කරන්න පුළුවන්. මට නම් වැරදි දැක දැක ඉවසගෙන ඉන්න බෑ. මට නම් වරදක් දැක්කොත් කියන්නමයි ඕන. මට නම් වරදක් දැක්කොත් ඒකට ප්‍රතික්‍රියා දක්වන්නමයි ඕන. මේක අපට ඍජු බව වගේ හැඟුණාට ප්‍රඥාවෙන් කටයුතු කළේ නැත්නම්
ඒක මහා අනතුරු වෙන්නට පුළුවන් අනුවණකමක් වෙනවා. ඒ නිසා ඍජු බව තියනවා නම් ඒත් එක්ක ප්‍රඥාවක් තියෙන්නට ඕන. මෘදු බව තියනවා නම් ඒත් එක්ක ප්‍රඥාවක් තියෙන්නට ඕන. ඍජු බව තිබිලා ප්‍රඥාව නැති වුණොත් හිතුවක්කාර වෙනවා, දඩබ්බර වෙනවා. බොහෝ දෙනා කුපිත වෙලා, එරෙහි වෙලා හතුරන් පිරිසක් හදාගන්නවා. ඍජු බව තිබිලා ප්‍රඥාව නොතිබුණොත්, ස්ථානෝචිත බව නොතිබුණොත්, මෘදු බව තිබිලා ප්‍රඥාව නොතිබුණොත් අනිත් අයගේ අතකොළුවක් බවට පත් වෙනවා, නිවටේක් බවට පත් වෙනවා. අනිත් අය තමන්ගේ වැඩ ටික කරගන්නට කෛරාටික විදිහට ඒතනත්තා භාවිතයි. ඒතනත්තාගේ සාරය උරාගෙන හපේ රොඩ වීසික අනිත් අයගේ වැඩ ටික ඔක්කොම කරගන්න. එයාගේ කපටිකම් කෛරාටිකකම් දුර්දාන්තකම් සියල්ලක්ම කරගෙන අර මනුස්සයා බිල්ලට තියන. ඒ මෘදු බව ප්‍රඥාවෙන් තොරව පරිහරණය කරන. ඒ නිසා අපි ළඟ ඍජු බව තියෙනවා නම් ඒත් අපට සමබර වෙන්නට නුවණ අවශ්‍යයි. අපි ළඟ මෘදු බව තියෙනවා නම් ඒත් සමබර වෙන්නට නුවණ අවශ්‍යයි. එහෙම නොතිබුණොත් අනතුරට වැටෙන්නට තියෙන ඉඩකඩ වැඩි. මොකද සමාජයේ හැමෝම සත්පුරුෂයෝ නොවන නිසා. එතකොට දැන් ඒ යම්කිසි බලපුලුවන්කාරකමක් තියෙන කෙනෙකුට වුණොත් එහෙම, බලපුලුවන්කාරකමක් නැති කෙනෙකුට අපි ඒ විදිහට වැරද්ද පෙන්වන්නට කියන ඒ පුද්ගලයා හිතන්නේ ඕම් මට බනින, ඕම් මට දොස් කියනවා, හැමදාම මට බනින, මොකක් කළත් මට දොස් කියනවා, හැමතිස්සෙම මගේ වැරදිමයි පේන්නේ. එහෙම තමයි හිතන්නේ. ඒ මොකද ඒ තනත්තා එක වරදක් හැටියට දැකලා නැහැ. අපිට පේනවා වරදක් කියලා. ඒක පෙන්වන්න ගියාම ඔහුට හිතෙන්නේ මේ වට චෝදනා කරනවා, මේ වට නිග්‍රහ කරනවා, මේ වට අවමන් කරනවා. ඒ තුලින් එතනත්තා කුපිත වෙනවා, ලැජ්ජිත වෙනවා. එතනින් එහාට අපේ අවවාදේ එතනත්තා ගන්නට සූදානම් නැහැ. එතනත්තා සමහර විට අපට එරෙහි වෙන්නට හයියක් නැති වුණාට, යටපත් වෙලා හිටියා වුණාට ඔහු අපිව ප්‍රතික්ෂේප කරනවා, අපේ අවවාදේ ග්‍රහණය කරන්න සූදානම් නැහැ. ඊට පෙර දිනකත් ධර්ම දේශනාවක මම හිතන්නේ මම කිව්වා මම එහෙම ලහබු අත්දැකීම. පොඩි හාමුදුරුවෝකට උපදේශයක් දෙන්නට කිව්වා. එතකොට මගේ කියලා මං ගෝලිය හදලා නැහැ. පන්සලේ ඉන්න අනිත් පොඩි හාමුදුරුවරු උන්වහන්සේලා පොඩි කියලා කිව්වට සමහරව අපටත් වඩා වයසින් වැඩි. නමුත් පස්සේ පැවිදි වෙච්ච අය. ඉතින් අපි ගුරුවරු හැටියට අපට සලකනවා. අපි යම් උපදේශයක් දුන්නාම උන්වහන්සේලා ගෞරවයෙන් ඒක පිළිපදිනවා. කිසිම ගැටලුවක් නැහැ. ඉතින් අපිත් බොහොම කරුණා මෛත්‍රියෙන් ඒ අඩුපාඩු පෙන්වා දෙනවා. උන්වහන්සේලා ගෞරවයෙන් ඒවා පිළිඅරගෙන සකස් කරගන්න උත්සාහවත්. දවසක් දානෙ ගෙදරකට ගිය වෙලාවේ එක හාමුදුරු නමක් උන්වහන්සේට සෙන් ප්‍රතිශාය හැදිලා සුරුස් සුරුස් ගාලා ඉහළට හොටුවා දෙනවා. දැන් අර හොටු ටික පහළට එනකොට එකපාර කොහොම කියලා අදිනවා ඉහළට. එතකොට දැන් ආහාර පාන තියෙන තැනක අන්න ඇයට මේක ටිකක් අප්‍රසන්න වෙන්න පුළුවන්. මේක ඇහෙනකොට මට මතක් වුණා දවසක් දානශාලාවේදී මම ඒ විදිහට හෙම් පිරිස්සාව හැදිලා මගේ අතේ ලේන්සුවක් තිබුණේ නැහැ. මම යන්තම් ඉහළට ඇද්දයි කියලා මගේ ගුරුවරයා මට හොඳටම දොස් කිව්වා. හොඳටම මට දොස් කිව්වා. මොනවද මහානකම කියලා ඉගෙන ගන්න. මෙච්චර හැදිච්ච කමක් නැද්ද? මේ ආහාර පාන තියෙන තැනක කොහොම හැසිරෙනවද? අනිත් මිනිස්සුන්ට ඒක අප්‍රිය වෙනව නේද? තමන් ගැන විතරද හිතන්නේ? අනුන් ගැන හිතලා කටයුතු කරන්න බැරිද? මොනවද සේ කියා කියලා ඉගෙන ගන්න. සේ කියා කියලා බුදුහාමුදුරුවෝ එහෙම හොටුවා දින්න එපා කියලා කියලා නැහැ. නම අර ඒ කුඩා කුඩා ශික්ෂා පදවලින් බුදුරජාණන් වහන්සේ අවධාරණය කරන්නේ ඒ අනුන්ට පිළිකුල් වෙන විදිහේ පොඩි පොඩි වැරදිවත් කරන්න එපා. තේමනම් ඒක වෙනම කිව්වේ නැති වුණාට ඒකත් ඒක ඇතුළට අන්තර්ගතයි. න සුරුසුරු කාර්කම් බුඤ්ජිස්සාමේති සික්ඛා කන්නේය. කැඳ බොනකොට සුරුසුරුස් ගාලා ඇද ඇද කැඳ බොන්න එපා කියලා. ඉතින් කැඳ බොන්නත් එපා නම් සුරුසුරුස් ගාලා ඇද ඇද සුරුසුරුස් ගාලා හොටු සූරනකොට ඒක ඊටත් වඩා අප්‍රසන්නයි. ඉතින් ඒ නිසා ඒකට වෙනම ශික්ෂා පදයක් පනවලා නැතුවට ඒක ඇතුළේ මේක තියෙනවා ඊටත් වඩා බරපතල විදිය. ඒ නිසා තමයි ගුරුවරයා මට දොස් කිව්වේ. ඉතින් දැන් අර පොඩි හාමුදුරුව මෙහෙම කරනකොට මට මේක ඔළුවට ආවා. ඉතින් මං කල්පනා කළා අපේ ගුරුවරු එහෙම කරපු නිසා ඉතින් එහෙම බනිනකොට මටත් ඒක රිදුණා තමයි. නමුත් ඒක හොඳටම මනසට කාවැදිච්ච නිසා ඒ කවමදාකව කොච්චර හොටු එක්කගෙන ආවත් ලේන්සුවක් අරගෙන
එහෙම නැත්නම් ලේසුවක් නැත්නම් මොනවා හරි කඩදාසියක්වත් අරගෙන යන්තම් බිමට හැලෙන්න නැතුව ඔහුට ටික පිහදා ගන්නගෙන කවදාවත් දානශාලාවක නම් සත්‍යය වෙනට ඔහුට ඉලට ඇද්දේ නැහැ ඊට පස්සේ. දැන් ඒ ශික්ෂණය අපි තුල ඇති උනේ ගුරුවරයා අපට ඒක පෙන්නපු නිසානේ. ඒ නිසා මම කල්පනා කළා අපේ වගකීමක් නේ අපේ යුතුකමක් නේ අපි අසුරු කරන අන් අයටත් ඒක කියා දෙන්න. ඒ නිසා මේක කියන්නට ඕන. හැබැයි කියන්නට ඕන කියලා කල්පනා වුණාට මම ඒ වෙනකොට ටිකක් පරිස්සම් වෙනවා. මොකද එබඳු අත්දැකීම් තියෙන නිසා මම ඒ වෙනකොට ටිකක් හිතලා බලන්නට පුරුදු වෙමින් හිටියා. මේ අනුන්ට මම උපදෙස් දෙන්න යන්නේ නිකන් මට දරා ගන්න බැරුවද? අපි හුඟක් වෙලාවට නිකන් රට හදන්න ලෝකෙ හදන්න යන්නේ අනින් මිනිස්සු වැරදි කරන එකෙන් මම කුලප්පු වෙනවා. මම කුලප්පු වෙලා මට දරා ගන්න බැරුව මට ඔරොත්තු දෙන්න බැරුව ලෝකෙ හදන්න යනවා. ඒ අනිත් මිනිස්සු හදන්න ඕනේ වට කරුණාවෙන් නෙමෙයි. ඇත්තටම මේ මිනිස්සු ගැන කරුණාමෛත්‍රියෙන් නෙමෙයි මට බලා ඉන්න බෑ අනේ මිනිස්සු වැරදි කරන. අන්න එහෙම අමාරුවක් අපේ මනසෙ තියෙනවා. ඒකත් දුර්වලකම. අන්න අය වැරදි කරනවා දැක දැක ඉන්න බෑයි කියන එක සද්භාවයක් නෙමෙයි වෙනද. අපිට සද්භාවයක් වගේ පෙනුනට සද්භාවය නම් අනේකා වරදින් මුදවා ගන්නට අපි උපක්‍රමශීලී වෙනවා. අන්න ඒක සද්භාවය. දරුවා වරදින් ගොඩ ගන්නට ඥාතියා වරදින් මුදවා ගන්නට හිතවතා වරදින් ගලවා ගන්නට උනන්දු වෙනවා නම් ඒ සඳහා ප්‍රඥාවෙන් උපක්‍රමශීලී වෙනවා. අන්න ඒක සද්භාවය. නමුත් අපිට මුලින්ම ඇති වෙන්නේ ඒක නෙමේ සියුම් ද්වේෂය. අපි සම්මුතියක් ඇති කරගෙන තියෙනවා. අපි රාමුවක් ඇති කරගෙන තියෙනවා. මම වැරදි කරන්නේ නැහැ. ඒ වගේ අනිත් අයත් වැරදි නොකරන්න. මම සාධාරණ විදිහට වැඩ කරනවා. අනිත් අයත් සාධාරණ වෙන්න. මම හොඳ කෙනෙක්. අනිත් අයත් හොඳ වෙන්න. මම පන්සිල් රකින්න. අනිත් අයත් පන්සිල් රකින්න. මම මස් මාළු කන්නේ අනිත් අයත් නොකා ඉන්නවා. ඉතින් මං එහෙම කළයි කියලා අනිත් අය පළිද? ඒ මිනිස්සු ඒ මිනිස්සුන්ට ඕන හැටියට වැඩ කටයුතු කරනවා. නමුත් අපි රාමුවක් හදාගෙන ඉන්න නිසා අනිත් අය එහෙම නොකරනකොට අපි කුපිත වෙනවා. මේක සත්පුරුෂකමක් හෝ මේක ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ විශිෂ්ටත්වයක් නෙමෙයි. ඒ දහම් මඟ තුල යන්නට ගිහිල්ලා සත්භාවය තුල ඇතිවෙච්ච දුර්වලකම. ඒක අපි තේරුම් ගන්න. අපේ සත්භාවය වෙනයි. නමුත් මේ සත්භාවය තුල කටයුතු කරන්නට ගිහිල්ලා අපි ඇති කරගත්තු දුර්වලකම. අන්න ඒකයි මම කියන්නේ හොඳ නරක වෙන තැන් තියෙනවා කියලා. දැන් අපි පන්සල් රකින්න එක හොඳයි. අපි සාධාරණ වෙන එක හොඳයි. අපි පවුන කරන එක හොඳයි. අපි පන්සල් රකින්න එක අපි මස් මාළු කන්න ඇති එක හොඳයි. ඒ හොඳ බව තුළ අපි සමහරට පොඩි දුබලකමක් ඇති කරගන්නවා. ඒ බඳු සිතුම් පැතුම් වල හිර වෙලා ඒ බඳු ઈચ્છාවක් ඇති කරගන්න. අපි ඒ බඳු අපේක්ෂාවක් ඇති කරගන්න ලෝකයක් එහෙම වෙන්නට ඕනේ කියලා. දැන් එහෙම ઈચ્છාවක් ඇති කරගත්තට ඒක සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? අපි කුපිත වෙන්නේ. අන්නේ කුපිත භාවයෙන් තමයි සමහරලාට අපි අනිත් අයට යම් යම් දේවල් කියන්නේ. අනිත් අයගේ වැරදි හදන්නේ. ඇත්තටම හදන්න ඕනේ වට්ටමත් නෙමෙයි සමහර විට අපිට බලා ඉන්න බෑ. ඉතින් මේක බොහෝ අර්බුද ඇති වෙන්නට හේතුවක්. මේක සමාජයේ සැකසෙන්නට කාරණයක් නෙමෙයි. තියෙන ප්‍රශ්න තවත් දෙතුන් ගුණෙන් වැඩෙන්නට හේතුවක් වෙනවා. මේක තේරුම් ගියාට පස්සේ මම ටික ටික උත්සාහ කරන්න පටන් ගත්තා. අනිත් අයගේ වරදක් පෙනිච්ච ගමන් මම කල්පනා කරන්නේ දැන් මට මේක දරා ගන්න බැරුව කුලප් වෙලාද මම මේ කියන්න යන්නේ. ඉස්සල්ලා මම මා ගැන පොඩ්ඩක් හිතලා බලනවා. මට පුළුවන්ද අනේකා දෙවිහිමියන් මේ වරද කළා සද්ද නැතුව ඉන්න මට පුළුවන්ද? අන්න එහෙම පුළුවන් නම් විතරයි මම අනේකාට උපදෙස් දෙන්නට සුදුසු. මීට පෙර අවස්ථාවේ පැමිණි මොහොතෙත් මම මේ කාරණේ කිව්වා. ලෝකේ අඩුපාඩු සිද්ධ වෙද්දි ලෝකේ වරද සිද්ධ වෙද්දි එයින් කුපිත නොවි එයින් කලබල නොවි ඉන්නට තරම් අපි ශක්තිමත් නම් විතරයි අපි ලෝකයාට උපදෙස් දෙන්නට මඟ පෙන්වන්නට සුදුසුකම් ලබන්නේ. ලෝකයේ සිදුවෙන දෙයින් අපි කැළඹෙනවා නම් කම්පණයටපත් වෙනවා නම් විපරීත වෙනවා නම් වික්ෂිප්ත වෙනවා නම් මම ලෝකයාට උපදෙස් දෙන්නට සුදුසුකම් ලබන්නේ නැහැ. ඒ කියන්නේ මම දුර්වලයි තමයි. එක් කාරණයකින් මම හොඳ තැනක පිහිටලා තියෙනවා සත්භාවයේ. නමුත් උපදෙස් දෙන්නට තරම් සුදුස්සෙක් වෙන්නේ නැහැ. මොකද අර අනිකාගේ වරද ඉවසන්නට තරම් උපේක්ෂාව මැදහත් බව ශක්තිමත් බව මගේ මනසේ පන්නරය ඇති වෙලා නැත්තම් මම පැත්තකට වෙලා ගුණ දහම් වඩන්න සුදුසු. අනිත් අයට මඟ පෙන්වන්නනකොට
මග පෙන්වන්නට නම් අපි තුල ගුණධම් වැඩිීමේ හැකියාව පමණක් නෙමෙයි මිනිස් සිත සතන් තේරුම් අරගෙන පුද්ගල විවිධත්වය හඳුනාගෙන පුද්ගල දුබලකම් හඳුනාගෙන පුද්ගලය වැරදි කරන්නේ කුමක් නිසාද කියලා නුවණින් තේරුම් අරගෙන ඒ පුද්ගලයින් වරදින් මුදවන්නට කුමක් කළ යුතුද කියලා හඳුනාගෙන ඒ සඳහා උපක්‍රමශීලී වෙන්නේ කොහොමද මගේ මනස පාලනය කරගෙන අනිකාට උදව් කරා අනිකා මට එරෙහි වුණත් ඒකෙන් කෝප වෙන්නේ නැතුව අනිකාට අත දෙන්නට මෙබඳු හැකියාවන් අපි තුල වර්ධනය කරගන්නට පුළුවන් නම් විතරයි සමාජ සේවය කරන්නට පුළුවන් වෙන්නේ අත පුළුස්සා ගන්න නැතුව එහෙම නැත්තම් අපට වෙන්නේ සමාජ මෙහෙවරක් කරනවා අන් අයට උදව් කරන්නට යනවා ගිහිල්ලා අවසානයේ අපි වෙහෙසටපත් වෙනවා අපි පීඩාවටපත් වෙනවා හැම තිස්සෙම අපි දුකෙන් සන්තාපෙන් වේදනාවෙන් ඉන්නේ අනුන්ට උදව් කරන්නේ ඉතින් එහෙම වෙනකොට අනුන් ප්‍රයෝජන අරන් තියෙන පුළුවන් අපිට අපිව නැති වෙලා ඒ නිසා ලෝකෙට උදව් කරන්නට යද්දී තමන්ට තමන්ව නැති කරගත්තොත් ඒක අලාභය महा परोपकारयक् सदहावत् तमंगे यहपत् अर्थ किलसा गन्नट इपा अनुंट महा उपकारयक् करन्नट वेन्न पुलुवन् अनुंट लोकु उदव्वक् करन्न वेन्न पुलुवन् अनुंट कोच्चर लोकु उदव्वक् करन्न गिहिल्लवत् तमन् किलसा गन्नट इपा एक ज्ञानवंत बवक् नेमेयि නිසා අපට පුළුවන් වෙන්න ඕනේ තමන් නොකැලැසී අනුන්ට උදව් කරන්න. එහෙම පුළුවන් නම් තමයි ඒ තැනත්තා හැබෑ සමාජ මෙහෙවරකට සුදුසුකම් ලබන්නේ. ඒ නැත්තත් අපට අනිත් අයට උදව් කරන්න පුළුවන් ඒගොල්ලෝ සැකසේ අපි වලට වැටේ. එතකොට වේගෙන් තල්ලු කරනකොට අනේකා ගොඩ යනවා වේගය පාලනය කරගන්න බැරුව අපි වලට වැටේ. एक සුදුසුකමක් නෙමෙයි. ඉනිසා අනේක තල්ලු කරන්න අවශ්‍ය වේගය යොදන්නට පුළුවන් වෙන්න ඕනේ. හැබැයි මම වැටෙන්නේ නැති වෙන්නට වේගය පාලනය කරගන්න පුළුවන්. මේ සුදුසුකම් දෙකම තියනවා නම් තමයි අනුන් ගොඩ දාන්නට අපි සුදුසුකම් ලබන්නේ. ඉනිසා ඒ කාලවකවානුවේ මම නැවත නැවත හිතන්නට පුරුදු වෙලා තිබුණා. තව කෙනෙකුගේ වරදක් දැකලා කියන්නට හිතුනොත් මම දෙතුන් ගුණයක් හිතලා බලනවා. මේ කියන්නට යන්නේ මට දරා ගන්න බැරි නිසාද ඇත්තටම කරුණාව නිසා. ඒ නිසා මම ටික දවසක් ඉවසලා බලනවා මට පුළුවන් ද මේකත් එක්කලා යැපෙන්න. යැපෙන්න පුළුවන් නම් ඊට පස්සේ මම දෙවනුව කියන්නට උත්සාහ කරනවා. එදින මේ සිද්ධිය සම්බන්ධව මම නැවත නැවත කල්පනා කළා මට මේ අමාරුවක් වෙලාද මම මේ කියන්නේ. ඉතින් එහෙම නෑ. ඉතින් ඒ හාමුදුරුව ජීවිතාන්තය දක්වා හොටු හිරුවත් මට ප්‍රශ්නයක් නෑ. රස බලාගෙන ඉන්න පුළුවන් මට ඒක අහුතු අමාරුවක් නෑ මට දානිවල් දන්න අප්‍රියවකුත් නෑ එහෙනම් මට මේක කොහෙත්ම ප්‍රශ්නයක් නෑ එහෙනම් දැන් මම මේක මොකටද කියන්න යන්නේ ඇත්තටම අපේ ගුරුවරු අපට මඟ පෙන්වපු නිසා අපි සැකසුණා ඒ නිසා අපි ඇසුරේ සැකසෙන ශිෂ්‍යයින්ටත් අපි මඟ පෙන්වන්නට ඕනේ ඒක අපේ සද්භාවය ඒ නිසා මම කල්පනා කළා මේක කියන්නට දැන් මට මගේ මනස පැහැදිලි. දැන් මේ මම නිකන් කලබල වෙලා කුලප්පු වෙලා කියන්න යන කතාවක් නෙමෙයි. ඊට පස්සේ මම කල්පනා කළා දැන් එක්කෙනෙකුට විතරක් නෙමෙයි හෙම්බිරිසා හැදෙන්නේ. අනිත් අයටත් හෙම්බිරිසා හැදෙන්න පුළුවන්. ඒ නිසා මේක පාඩමක් හැටියට හැමෝටම කියා දෙන්න වටින කාරණයක්. දැන් ඔන්න වැඩි සද්භාවයට හිල්ල. එතෙන්දී අර සමබරතාවය අරතරම් තීක්ෂණව හිතන්නට මට බැරි වුණා. මොකද එහෙම අත්දැකීමක් මට නැති නිසා මම හොඳ අදහසින් හිතුවා මේක එක්කෙනෙකුට විතරක් නෙවෙයි ඔක්කොටම කියා දෙන එක හොඳයි. සද්දන්න නන්දලා ආපහු පන්සලට යනකොට එකම වාහනේ අපි ආවේ පන්සලේ වාහනේම තොර පිටස්තර කවුරුවත් නැහැ. ඒ නිසා මම පිටිපස්සට හැරිලා මම ඉස්සරහ සීට් එකේ හිටියේ මම පිටිපස්සට හැරිලා කිව්වා දානේ ගෙවල් වල සද්දෙට හොටු සූරණ එක නම් එච්චර හොඳ දෙයක් නෙවෙයි. අනිත් අයට දන්වල දද්දී පිළිකුලක් ඇති වෙන්නත් පුළුවන්. එහෙම අවස්ථාවේ ටිකක් පාලනය කරගන්න එක හොඳයි. එහෙම කියනකොටම අර හමුදුර එක පාට කිව්වා එම්බිරිසාව හැදිච්චයිනේ ඒකේ අමාරුව දන්නේ කියලා කිව්වා. ඒතකොට දැන් මම කොහොමවත් එහෙම එකක් අපේක්ෂා කළේ නැහැ. ඊට පස්සේ මම කිව්වා ඉතින් අපටත් එම්බිරිසාව හැදිලා තියෙනවානේ. ඒ නිසානේ කියන්නේ. ඊට පස්සේ හොටුවක් කරන්න එනවා නම් වෙන මොකද්ද කරන්නේ?
කියලා දැන් මම කියන කියන එකට අර හාමුදුරුව එකට එක කියනවා. දැන් මම කොහොමවත් එහෙම දෙයක් බලාපොරොත්තුුනේ නැහැ. දැන් මම මේ හොඳට කිරලා වැනලා කල්පනා කරලා බොහෝම සද්භාවයෙන් උපදේශයක් දුන්නා. ඒකේම කන පිට ගියා. ඊට පස්සේ තවත් දෙකක් තුනක් කියනකොට දැන් මටත් තේරෙනවා මටත් දැන් අර සද්භාවයේ දැන් ඉන්න බෑ. මගේ මනස ටික ටික රතුරුල පරිින්න යනවා. ඒ මොකද දැන් මම කොහොමවත් අපේක්ෂා නොකරපු දෙයක්. ඊට පස්සේ මම දැනගත්තා දැන් මෙතනින් එහාට කතා කරන්න යන එක සුදුසු නෑ. දැන් මට මහා ලැජ්ජාව. දැන් අනිත් ඔක්කොම මගේ මොන දිහා කවදාකවත් එහෙම එකක් සිද්ධ වෙලා නෑ. උන්වහන්සේ කවදාවත් එහෙම එරෙහි වෙන කෙනෙකුත් නෙමෙයි. දැන් ඒ නිසා මටත් මේක හිතා ගන්නටවත් බෑ. නමුත් මම එහෙමම නිහඬ වුණා. අර ලැජ්ජාවයි පීඩාවයි ඔක්කොම දරාගෙන නිහඬ වෙලා මම පන්සලට ගිය ගමන්ම ඔබ ඇඳේ හාන්සෙලා මම කල්පනා කළා දැන් කොතනද වැරදුනේ. දැන් මෙහෙම හිතන්න හිතන්න මගේ මනසේ කෝපය මතුවෙලා එනවා. ඕක තමයි අනුන්ට උපදෙස් දෙන්න ගියාම අනුන්ගේ වැඩක් අනුන් බලාගන්න නැත තමන්ගේ ගෝලෙද ඔක්කොට උපදෙස් දෙන්න යනවා පඬිසගම. තමන්ගේ වැඩක් බලාගෙන හිටියනම් ওই ප්‍රශ්නයක් නැහැ. දැන් මගේ මනස මට චෝදනා කරා. ඒ මගේ මනස මට චෝදනා කරන්න චෝදනා කරන්න අර හාමුදුරුව ගැන මට කෝපයක් ඇති වෙනවා. නමුත් ආපහු ආපහු මගේ මනස සංසිඳවා ගනිමින් මම නැවත නැවත කල්පනා කළා ඒක එහෙම නෙමෙයි මම හොඳ අදහසින් ඒක කරන්න ගියේ. නමුත් මෙච්චර හොඳට කල්පනා කරලා කරන්න ගිය වැඩේ කොතනද වැරදුනේ? නැවත නැවත හිතලා හිතලා පැය භාගයක් විතර කල්පනා කරනකොට තමයි මට සිහිපත් වුනේ ලෝකේ කිසිම කෙනෙක් තමන්ගේ වැරද්ද අන්න ඉදිරියේ හෙළි වෙනවට කැමති නැහැ. මිනිස්සු එක්ක නොදැන වැරදි කරන්න පුළුවන්, එක්ක දැනගෙන වැරදි කරන්න පුළුවන්. දැනගෙන කළත් නොදැන කළත් මිනිස්සු කැමති නැහැ තමන්ගේ වරද අන්න ඉදිරියේ හෙළි වෙනවට. ඒ නිසා අනිකාගේ වරද අපි අන්න ඉදිරියේ හෙළි කරනවා කියන්නේම ඒ තනත්තාගේ මනසේ ගැටුමක් ඇති වෙනවා. අපි ඒකට ලැජ්ජාව කියලා කියනවා. හැබැයි මේ ලැජ්ජාව කියලා මෙතන කියන්නේ අර ಗುಣධර්මයක් හැටියට ලැජ්ජා බය කියන්නේ ಗುಣධර්මේ නෙමෙයි. එතන ලැජ්ජා බය කියන්නේ පව්කම් කරන ලැජ්ජා බය. මෙතන වෙන්නේ තමන්ගේ දෝෂය අන්න ඉදිරියේ හෙළිවීම නිසා තියෙන අකමැත්ත, අප්‍රසාදය. එතන ද්වේෂය. ඒ ද්වේෂය ඇති වෙනකොටම ඒ අපහසුතාවය තමන්ට ඇති කළේ කවුද? එයා ගැන අනිවාර්යෙන් ගැටුමක් ඇති වෙනවා. ඒ අම්මද තාත්තද කියලා බලන්න එතන ඉහට ගැටෙනවා. ඒ හාමුදුරුවෝද බුදුහාමුදුරුවෝද කියලා බලන්න එතන ඉහට ගැටෙනවා. මොනතරම් සද්ධාවෙන් උපදෙස් දුන්නත් නැහැ එතන ඉහට ඒතන අපට විරුද්ධ වෙනවා. එයි ලෝකේ ප්‍රතජන සත්ව හැමෝම කොයි තරම් වැරදි සිද්ධ වුණත් එයා කැමති නැහැ අන්න ඉදිරියේ වහිදි වෙනවට. ඒ බඳු ඉච්ඡාවක් මිනිස් සිත සතන් තුළ පහළ වෙනවා. මගේ වරද අන්නයි නොදකීවා. එහෙමනම් අපි පරිස්සම් වෙන්න ඕන අන්නයට උපදෙස් දෙන්නට යද්දී අපට අනේකාගේ වරද පෙනෙන්නට පුළුවන්. පෙනුනාට ඒතනත්තා එක වරදක් හැටියට නොදකිනවනම් හෙලි කරන්නට යන්න හොඳ නැහැ. පරිස්සමින් පෞද්ගලිකව ඒ වරද හදාගන්නට උදව් කරන එක ඥානවන්ත ක්‍රියාව. හොඳින් කියලා නැවත නැවත උපදෙස් දීලා අත දීලා සහාය වෙලා එහෙමත් වරද හදාගන්නේ නැතිනම් දෙවනි පියවර තමයි සමාජයේ ඉදිරියේ වරද හෙළි කරලා ලැජ්ජාවට පත් කරන්නේ. මේක පළවෙනි පියවර නෙවෙයි. පළවෙනි පියවර තමයි අපේ රහසිගත ඒතනත්තා පුද්ගලිකව අරගෙන ඒතනත්තාගේ වරද පෙන්නා දීලා වරදින් මුදවා ගන්නට උත්සාහ කරන එක. ඒ එකපාරට පෙන්නලා දෙන්න නෙමෙයි, විවිධ පැතිවලින් එහි වරද වටහා ගන්නට මඟ සලස්සලා දීලා වනේ. ඒක අපි යෝජනාවක් හැටියට කරන්න මේක මෙහෙම වෙනවා නම් හොඳයි කියලා. ඒ විදිහට කරලා ඒක ඒ විදිහෙන් මඟ සලස්සලා එහෙමත් අහන්නේ නැත්නම් ඒකෙන් සැකසෙන්නේ නැත්නම් තවදුරටත් දඩබ්බර විදිහට ඒකට යොත්ත කරනවා නම් දෙවැනි අවස්ථාව තමයි සමාජයේ ඉදිරියේ හෙලි කරලා තරමක් ලැජ්ජාවට පත් කරන්නේ. එහෙම කරලත් සැකසෙන්නේ නැතිනම් තුන්වෙනි අවස්ථාව තමයි දඩුවමට යන්නේ. එහෙමත් කරලා සැකසෙන්නේ නැතිනම් හතරවෙනි අවස්ථාව තමයි මරලා දාන එක. මොකද මරලා දානවා කියලා කියන්නේ? මේ සාසන ප්‍රතිපදාවෙහි මරා දමනවා කියලා කියන්නේ ගෙලසිඳිනවා, දිවිනසනවා කියන එක නෙමෙයි. ඒ තැනැත්තා සකසිය නොහැකි කෙනෙක්, දඩබ්බරයෙක් කියලා තේරුම් අරගෙන උපදෙස් නොදී අතහැරලා දානවා.
මේ ආර විනේහි මරා දානවා කියලා කියන්නේ. බෙල්ල කැපුවොත් එක ආත්මයකටයි. මෙහෙම අතෑරියොත් ඒක සසරටම මහා අලාභයක්. ඇයි ඥානවන්තයින්ගේ උපදේශේ නොලබනවා කියලා කියන්නේ සත්පුරුෂ කල්යාණ මිත්‍රයින්ගේ ඇසුර නොලැබී යනවා කියලා කියන්නේ මුළු සසර ගමනටම මහා අභාග්‍යය. ඒ නිසා කෙනෙකුගේ ගෙල සිදෙනවා කියන එක අලාභයක් තමයි. හැබැයි එක භවයකට සත්පුරුෂ කල්යාණ මිත්‍රයෙකුගේ උපදේශේ ඇසුර අහිමි වෙනවා කියලා කියන්නේ සසරට. ඒ නිසා ආර්ය විනේහි ඒක පුද්ගලයෙක් මරා දැමීමක් හැටියටයි දකින්නේ. ඒ සිව්වෙනි පියවර නැත්නම් අන්තිම පියවර පළවෙනි එක තමයි ඒ අයගේ වරද දකින්නට එයට උදව් කරන්නට ඕනේ, යෝජනා කරන්නට ඕනේ, පුද්ගලිකව ඒක හඳුනා ගන්නට මං තනා දෙන්නට ඕනේ. එහෙම සැකසෙන්නේ නැත්නම් දෙවෙනි පියවර තමයි සමාජ ඉදිරියේ ප්‍රකට කරන්නට ඕන, ලැජ්ජා කරන්නට ඕන, එහෙම කරලා උත්සාහ කරන්න ඕන. එහෙමත් සැකසෙන්නේ නැතිනම් දඩුවම් කරන්නට ඕන. එහෙමත් සැකසෙන්නේ නැත්නම් තමයි සිල්වෙනි පියවර තමයි අතහැරලා දෙන්නේ. සමහරු ඒ හතරවෙනි පියවර තමයි පළවෙනියටම කරන්නේ. අත්‍යවශ්‍යම මුලින්ම කතා කරන එක නවත්තන, ඇසුරු කරන එක නවත්තන, උපදෙස් දෙන එක නවත්තන. එතනින්ම ඔක්කොම අගාධයට යන. ඊට පස්සේ එතනම ભેද වෙනවා. ඒ නිසා අපි කවදාවත් අන්තිමට කරන්නට තියෙන දේ පළවෙනියට නොකළ යුතුයි. දෙවැනියට කරන්නට තියෙන දේ පළවෙනියට නොකළ යුතුයි. ඒකත් අනර්ථයක්. ඒකත් හානියක්. ඒක විකෘතියක්. ඒ නිසා ලෝකය අවබෝධ කරගන්නවා කියන්නේ හේතුඵල හඳුනා ගන්නවා කියලා කියන්නේ මේවා අනුපිළිවෙලින් තේරුම් අරගෙන අනුපිළිවෙලින් පුහුණු කරන්න පුළුවන්. අපි මොන තරම් සද්භාවයෙන් කරන්න ගියත් වැඩක් නැහැ. අපිට පිළිවෙල පවත්වන්නට බැරි නම් මම නිතරම කියන්නේ ඒකයි, සාධකය හඳුනා ගන්න බැරි නම්, අවස්ථාව හඳුනා ගන්න බැරි නම්, ප්‍රමාණය හඳුනා ගන්න බැරි නම් ඒ කොච්චර හොඳ කාරණයක් වුණත් විනාශයක්මයි වෙන්නේ. දැන් මේ පිළිවෙල පටලවා ගන්නවා කියන්නේ මොකද්ද? අවස්ථාව හඳුනා ගන්න බැහැ. ඒක කොතනද දෙන්න ඕන? ඒක පළවෙනි පියවරද, දෙවෙනි පියවරද, තුන්වෙනි පියවරද, අන්තිම පියවරද? එහෙම විනිශ්චය කරගන්නට බැරි වුණොත් ඒකෙන් ලාභයක් හෝ යහපතක් නෙවෙයි වෙන්නේ. ඒ නිසා දැන් මේ මම අමතර කාරණා ටිකක් කිව්වේ. දැන් සරියුත් හාමුදුරුවෝ මේ සූත්‍රයේදී දේශනා කරන්නේ ආශ්මත් තරුණේ පුද්ගල సంతානේ මෙන්න මෙහෙම ઈચ્છාවක් හටගන්නවා, බලාපොරොත්තුවක් හටගන්නවා, අපේක්ෂාවක් හටගන්නවා. මගේ වරද අන් අය නොදකීවා, මගේ වරද අන් අය අතරේ හෙළි නොවේවා. මේ ઈચ્છාව, මේ බලාපොරොත්තුව, මේ ප්‍රාර්ථනාව, මේ තෘෂ්ණා මූලික අපේක්ෂාව කියනවා අංගන කියලා, ලාමක කෙලස් ධර්මයක්. ඇයි ඒකට ලාමක කෙලස් ධර්මයක් කියන්නේ? වැරද්ද කරලා තමයි දැන් මේ වහන්න හදන්නේ. තර් පුද්ගල సంతානේ කෙලස් ධර්ම හට ගන්නවා. මේවා ලාමක කෙලස්. ඉතින් එහෙම තමන් වැරදිකාරයෙක් හැටියට හංවඩු ගහන්නට අකමැති නම් කල්ලාතු මේකේ වලකින් උත්සාහ කරන්න. ඒකයි කල යුත්තේ. එහෙම පුළුවන් කම නැහැ. ඒක නම් ලෑස්ති නැහැ. වැරද්දක් කරනවා. හැබැයි අනිත් අය ඇස් වහගෙන ඉන්න ඕන අපි නිර්වත්ව ඉන්නකම්. එහෙම තමයි සංගීතය. එයා බැලුවොත් ඒගොල්ලෝ තමයි වැරදිකාරය. ඒගොල්ලෝ තමයි වනචරය. එහෙම තමයි අපි හිතන්නේ. ඇයි එහෙම කල්පනා කරන්නේ? ඒ අපේ ඇතිවෙන ઈચ્છාව. ඒ නිසා සරියුත් හාමුදුරුවෝ දේශනා කරනවා ඒ මනෝභාවයේ ලාමක කෙලස් ධර්මය. ඒ ලාමක කෙලස් ධර්මය හටගත්තු තැන ඉඳලා අන් අය ඒක දැනගන්න දැනගන්න වාරයක් පාසා, ප්‍රකට වෙන වාරයක් පාසා ගැටීමක්, හැපීමක්, ආරවුලක් හටගන්නවා. එතනින් පස්සේ හටගන්න සියලුම ප්‍රශ්න අර්බුද කුමක් නිසාද හටගන්නේ? අර මූලික සංකල්පනාව පදනම් කරගෙන. ඒ නිසා ඒ සියල්ලක් අංගණයි කියලා, ઈચ્છා වශයෙන් පහළ වෙන ලාමක කෙලස් ධර්මයි කියලා සරියුත් හාමුදුරුවෝ දේශනා කරා. දැන් මේ විදිහේ ලාමක කෙලස් ධර්ම යම් පුද්ගලයෝ තුල තියෙනවා. හැබැයි ඒ තියෙනවා නම් තියෙන බව දැනගන්නට හරි පුළුවන් නම් ඒ පුද්ගලයාට මොකද කරන්න පුළුවන්? ටික ටික ඒක අවම කරගන්න උත්සාහ කරන්න පුළුවන්. අර භාජනයේ රන් කියලා දැනගත්තන් පස්සේ දැන් මේක කිලිටි වෙලා තියෙන, දැන් මේක අඳුර වෙලා තියෙන්නේ,
भाजने वटिनवा हबै दैन किलुटेन वहिला तीन मेक हरियट तेरुं गन्नट पुलुवन्ना एतन इंदला एतनत्ताट मेक पिरिसुदु करला परिहरणय करन्नट उनन्दुवक् ऐति वेनवा इनिसा किलुट किलुट हैटियट लामक बव हैटियट तेरुं गत्तोत् तमयि पुद्गलयाट एतनिन निदहस वेन्नट पुलुवन् वेनवा ලාමක බව හැටියට නොදකින තැනැත්තා ඒක සාධාරණීකරණය කරනවා නම් නෑ මං එහෙම කිව්වේ මෙහෙමයි ඒ උපදෙස් දෙන්න ගිහිල්ලා තමයි මෙහෙම වුනේ ඒගොල්ලෝ මොකටද එහෙම කරන්නේ ඒගොල්ලන්ට අයිති වැඩක්ද ඒක ඒගොල්ලන්ට වැඩක් නෑනේ මගේ ඒවා අපේ වැඩක් අපි බලා ගන්නවා ඒගොල්ලගේ වැඩක් ඒගොල්ලෝ බලා ගන්නවට අනුන්ගේ ඒවා මොකටද හොයන්නේ මෙහෙම සාධාරණීකරණය කරන්න ගියොත් කවමදාකවත් තමන්ගේ දෝෂය දකින්නේ නෑ තමන්ගේ ලාමක බව දකින්නේ නෑ එනිසා ලාමක බව හැටියට ලාමක බව තියෙන්න පුළුවන් ඒ ලාමක කියලා තියෙන්න පුළුවන් හැබැයි තියනවා නම් තේරුම් ගන්නට ඕනේ එහෙම තියනවා කියලා එතකොට තමයි නිදහස් වෙන්න පුළුවන් මම බැරි වුණොත් අර රන් බඳුනේ කිලෝට තවත් තහවුරු වෙනවා වගේ විනාශ මුඛයට මැදගෙනවා ඊළඟට සමහරුන්ට මෙහෙම ලාමක කෙලස් නැහැ ඒ කියන්නේ ඒ විදිහේ ઈચ્છාවන් නැති කරගන්නේ නැහැ හැබැයි ඇති කරගන්නේ නැති වුණාට එහෙම ලාමක විදිහට ගැටෙන්නට යන්නේ නැති වුණාට ඒගොල්ලෝ දන්නේ නැහැ තමන්ගේ මනසේ මෙච්චර හයියක් තියනවා කියලා. තමන්ගේ මනසේ එහෙම හයියක් තියනවා කියලා දන්නේ නැතිනම් ඒ පුද්ගලයා අවිචාරවත්ව කටයුතු කරලා ඒබඳු දුර්වලකම් වැඩෙන්නට පුළුවන් කලකදී. එයහු තමන්ගේ මනස ගැන සැලකිලිමත් නොවන නිසා. එතකොට බොහෝ මිනිස්සුන්ට තමන්ගේ මනසේ තියෙන වටිනාකම් ගුණාත්මකකම් හුඟක් වෙලාවට පේන්නේ මොනවා හරි දුර්වල පැති ටිකක් තමයි දකින්නේ අනේ මගේ සීලය මේ පැත්ත අඩුයි නේ මගේ මේ ජීවිතේ මේ පැත්ත අඩුයි නේ අනේ මට නම් මේක තේරෙන්නේ නැහැ මට නම් මේක හරි අමාරුයි නේ අපි නම් දන්නේ නැහැ මෙහෙම හිත හිතා අපි උදාසීන වෙනවා අපිට වෙනත් පැති වලින් බොහෝ ගුණ තියෙනවා යම් වගකීමක් අරගෙන කරන්නට පුළුවන් ඒ වගේම සත්පුරුෂකම තියෙනවා මනුෂ්‍යකම තියෙනවා දරා ගන්නට පුළුවන් මේ බොහෝ දේවල් තියෙනවා ඉච්ඡර හැකියාවන් තියාගෙන සමහරලාට අනේ මට නම් තේරෙන්නේ නැහැ මේක මට නම් කරන්න බැහැ එහෙම කියලා තමන් පහලට හෙලා ගන්න. ඇයි ඒ? තමන්ගේ මනසේ තියෙන වටිනාකම් නුවණින් තේරුම් ගන්නට ශක්තිමත් නොවන නිසා. තොරසරියතාමුදුර දේශනා කරනවා ඒ ලාමක කෙලස් ධර්ම නැති බව හඳුනාගෙන ඒ ශක්තිමත් බව තේරුම් ගන්නට බැරි වුණොත් ඒ පුද්ගලයා ටිකෙන් ටික දුබල වෙලා තමන්ගේ හැකියාවන් මොට කරගන්න තමන්ගේ මනස අඳුරු කරගන්න ඒ නිසා ඒ තැනත්තා ශ්‍රේෂ්ඨ නැහැ තමන්ගේ මනසේ බඳු දුර්වලකම් නැතිනම් මම එතනින් නැගී සිටලා ඉන්නේ මම එතනින් ගැලවිලා ඉන්නේ මම ඒ අතින් ශක්තිමත් මා තුළ ඒ බඳු පන්නරයක් තියෙනවා මා තුළ මේ වගේ පිරිසුදු බවක් තියෙනවා ඒක මම රැකගන්නට ඕන කියලා හරියට දැනගන්නවා නම් දැකගන්නවා නම් ඒ පුද්ගලයාට ඒ පවිත්‍රත්වය දිගින් දිගටම පවත්වා ගන්නට පුළුවන් එනිසායි මේ පුද්ගලයන් හතර දෙනාගෙන් ලාමක කෙලස් තිබුණා වුණත් දන්න පුද්ගලයා ශ්‍රේෂ්ඨයි ලාමක කෙලස් නැත්තම් ඒ නැති බව දන්නා පුද්ගලයා ශ්‍රේෂ්ඨයි ලාමක කෙලස් තිබුණා වුණත් නැති වුණත් අන්ධකාරය නම් ජීවත් වෙන්නේ නොදැන නම් අනවබෝධයෙන් නම් ජීවත් වෙන්නේ ඒ ඇති බව හෝ නැති බව කියන එක කාරණයක් නෙවෙයි ඒ පුද්ගලයා පරිහානියටපත් වෙනවා ඒ නිසා ප්‍රඥාවෙන් කටයුතු කිරීමයි වඩා ශ්‍රේෂ්ඨ වේ ඊළඟට සරියුත්ථමඳුරෝ මේ සූත්‍රයේදී දීර්ඝ වශයෙන් පැහැදිලි කරනවා මෙහෙම ઈચ્છා වශයෙන් ඇති වෙන ලාමක කෙලස් ගන්න. ඔය දැන් අපි මෙච්චරලා කතා කළේ එකක්. මගේ වරද අන් අය නොදකීම. ඊළඟට අන් අය දැක්කෙන් පස්සේ හිතනවා ආ දැන් ඉතින් දැනගත්ත දැන් නම් කරන්න දෙයක් නැහැ. හැබැයි ප්‍රසිද්ධිය කියන්නේ නැත්තම් හොඳයි. මට පුද්ගලිකව කියනවා නම් හොඳයි. එහෙම අපේක්ෂාවක් ඇති වෙච්ච ගම ප්‍රසිද්ධිය කිව්වද එතනින් පස්සේ ගැටෙන්න. ඊට පස්සේ අනේකාටත් එහෙම ප්‍රසිද්ධිය මොකක් හරි චෝදනාවක් කරලා නිග්‍රහයක් කරන්නට අවස්ථාවක් ලැබෙනකම් මාන බල බල ඉන්නේ. ඒ අපේ මුලින්ම හැඟීමක් ඇති වෙනවා මේක ප්‍රකට නොවනවා නම් හොඳයි පෞද්ගලිකව කියනවා නම්. ඊළඟට අපි හිතමු දැන් ප්‍රසිද්ධත් උනා කියලා. ඊට පස්සේ අපි කල්පනා කරනවා සමහර වෙලාවට මට උපදෙස් දෙන්න මට සුදුසු කෙනෙක් ආවොත් නම් හොඳයි නිකම් මේ මටත් වඩා බාල කෙනෙක් අපේ தත්ත්වයට ගැලපෙන්නේ නැති කෙනෙක් එහෙම අය දෙන උපදේශයෙන් මොකටද මං ගන්න
මට ගැළපෙන කෙනෙක් උපදේශයක් දුන්නොත් නම් මම පිළිගන්නවා. එහෙම නැතුව නිකන් එයා කවුද මට උපදෙස් දෙන්නේ? එහෙම කල්පනා කළාට පස්සේ අපි වහවාදෙන් කුපිත වෙනවා. බිරිඳ දෙන උපදේශේ සැමියා ගණන් ගන්න නැත්තේ, සැමියා දෙන උපදේශේ බිරිඳ ගණන් ගන්න නැත්තේ, දරුවාගේ උපදේශේ මව්පියෝ ගණන් ගන්න නැත්තේ, මව්පියන්ගේ උපදේශේ ඇතන් විට දරුවෝ ගණන් ගන්න නැත්තේ. මේ ස්වභාවය නිසා අපි හිතනවා එයා මොනවද දන්නේ මට උපදෙස් දෙන්නේ. එබඳු තත්ත්වයක් ඇති වෙනකොට අපි පරිස්සම් වෙන්න ඕනේ. අපි උපදෙස් දෙන්න නොගිහින් එයා සුදුස්සෙක්යයි හිතන කෙනෙක් ලවා උපදෙස් දෙන්න. එහෙම වුණොත් විතරයි ගන්න. එහෙම නැති වුණොත් අපරාධයේ උපදෙස් දෙනවට නිකන් ආරවුලක් විතරයි ඇති. ඉතින් මේවා ප්‍රඥාවෙන් කටයුතු කරන්නට ඕනේ. සුළුපටු දේවල් නෙමේ ජීවිතවල මේවා බරපතල කාරණා. එතකොට එහෙම වෙන්නේ කුමක් නිසාද? අර මිනිසුන්ගේ මනස එහෙම ලාමක කෙලස් ධර්ම හට ගන්නවා. ඊළඟට සරියුත්ථම්තුරෝ දේශනා කරනවා මේවා විතරක් නෙමෙයි තව විවිධ පැතිවල තමන්ගේ මනසේ කෙලස් ඇති වෙනවා. මටම මූලිකත්වය දෙනවා නම් හොඳයි. හැමතැනදීම අනිත් අය මගෙන්ම අහලා වැඩ කරනවා නම් හොඳයි. එහෙම ઈચ્છාවක් ඇති වෙච්ච ගමන්ම තමන්ගෙන් අහලා වැඩ නොකරපු ගමන් කුපිත වෙනවා. ඊට පස්සේ ඒකට බාධා කරනවා, ඒකට අකුල් හෙලනවා. ඊට පස්සේ වැඩේ කරන්න දෙන්නේ නැහැ. කොච්චර හොඳ වැඩක් වුණත් එතනින් එහාට ඒකට විරුද්ධ කරලා විරුද්ධවාදීකම් කරලා ඒක නැතිබංග කරලා තමයි නවතින්නේ. ඇයි? ආධිපත්‍ය මගෙන් අහන්න ඕන, මගෙන් අවසර ගන්න ඕන, මගෙන් උපදෙස් ගන්න ඕන. එහෙම නැතුව කොහොමද මේව කරන්නේ? එතකොට ඒ ઈચ્છාව ඇති වෙච්ච ගමන් එතන ඉඳලා අරමුදයක්මයි ආරවුලක්මයි එතනින් එහාට අඩුතරමින් හොඳ නරකවත් තේරුම් ගන්නට තරම් තමාට ශක්තිය නැතුව. එතකොට බොහෝම සත්භාවයෙන් සමාජයට වැඩදායක විදිහට, මෙලවට වැඩදායක විදිහට, පරලොවට වැඩදායක විදිහට කරන මහ පිංකමකට උනස් සමහරට හරස් වෙනවා. දැන් ওই වගේ අපි එක්තරා තැනක නම්ගම් කියන එක සුදුසු නෑ, එක්තරා සුවිශේෂ පුණ්‍ය භූමියක අපි පින්කමක් කරන්නට ගියා. මම හිතන්නේ ලක්ෂ ගාණක් වියදම් කරලා චෛත්‍යය පළඳන්නට යම් නිර්මාණයක් කළා. චෛත්‍යයේ කොත මත පළඳු වෙලා තිබිච්ච තැන මාණික්කයක් සහිත රණින් සකස් කරපු ඒ කොතේ කැඩිලා තිබිච්ච කොටස රණින් සකස් කරලා වටිනා මාණික්කයක් එහි ඔබ්බලා මම හිතන්නේ ලක්ෂ 60-70ක් වියදම් කරන්නට ඇති ඒ නිර්මාණය කරා. ඊට පස්සේ තවත් මහා වියදමක් කරලා විශාල පිරිසක් අරගෙන ගිහිල්ලා මේක පළඳන්නට උත්සාහ කරනකොටම එතන ප්‍රධාන ස්වාමීන් වහන්සේ සම්පූර්ණයෙන්ම ඇවිල්ලා කිසි කෙනෙක් චෛත්‍යයට නගින්නේ මේක කරන්න දෙන්නේ නැහැ කියලා තහනම්. ඒ මොකද ඒ සමස්තය සම්බන්ධව අධිපතිත්වයේ තියෙන උන්වහන්සේ. ඉතින් අපි ඒකක් දන්නේ නැහැ. එතන ප්‍රධානියගෙන් අවසර අරගෙන කටයුතු කළා. එතන ප්‍රධානියා අපට ඒ කාරණේ පැහැදිලි කරලා දුන්නේත් නැහැ. එතකොට ඒක මම මූලික වෙලා කරපු වින්කමක් නෙමෙයි, අපේ වෙනත් හාමුදුරුවෝ කරපු කටයුත්ත. එතකොට අපි දැනගෙන හිටියේ නැහැ එහෙම එකක්. ඉතින් ඉස්සල්ලත් එතන ගිහිල්ලා පින්කම කරනවා, ස්ථානීය ප්‍රධානියගෙන් අහලා ඒ කටයුතු කරන්න. නම්තර සමස්තේ ප්‍රධානියට මේක කිව්වේ නැහැ කියලා උන්වහන්සේ මොකද්ද ගත්ත තීරණේ? මගෙන් අහන්න නතුව කොහොම? අර දහස් ගණනක් සෙනග ගිහිල්ලා අර කරන්න හදපු මහා පින්කම සම්පූර්ණයෙන්ම විනාශ කළා. ඒකට ඉඩ දුන්නේ නැහැ. ඉතින් අපිට එදා හිතුණා මේ කොහේ යන්නද මේ ආධිපත්‍ය? එවන්දු මහා පින්කමක් වළක්වලා චෛත්‍ය කියන්නේ තමන්ගේ දෙයක්. අනික මේ බුදුහාමුදුරුව වෙනුවෙන් කරන්නට යන දේ, මිනිස්සු පෙරුම් පුරාගෙන කරන්න යන දේ, ඒක වළක්වලා ඒක නවත්තලා කරගත්තු අපරාධය කල්ප කීයක් විඳලා නිම කරන්නද කියලා හිතා ගන්න බෑ. එහෙම කරනවා. ඇයි? මගෙන් අහන්නට ඕනේ, මගෙන් විමසන්නට ඕනේ, මගෙන් අවසර ගන්න ඕනේ. එහෙම නැතුව බෑ. ඒ ઈચ્છාව ඇති වෙච්ච ගමන්, ඒ තෘෂ්ණා මූලික අපේක්ෂාව ඇති වෙච්ච ගමන් එතන ඉඳලා විනාශයේ පිණිසයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ සසරි උත්ථම්දුරු දේශනා කරනවා මේ ලාමක කෙලෙස් ධර්මය. ඊළඟට මටම ලාභ සත්කාර ලැබෙනවා නම් හොඳයි, මටම ගරු බහුමන් ලැබෙනවා නම් හොඳයි. මේ සංකල්පනාව පහළ වෙච්ච ගමන්
ලාමක කෙලස් ධර්මයෙන් විනාශ වෙලා දැන් ඔය ලංකාවේ ඇතැම් ස්වාමීන් වහන්සේලා වුණත් ඉන්න මම විතරයි දන්නේ අනිත් අය කවුරුත් දන්නේ නැහැ මගේ බණ විතරක් අහන්න මගේ පොත් විතරක් කියවන්න මගේ CD විතරක් ගන්න එතකොට එහෙම කියන්නේ ඇයි ඒ ඔක්කොම මට ගරු කරන්න ඕන මාවට එකතු වෙන්න ඕන සාසනය කියන්නේ මගේ එකක් දහම කියන්නේ මගෙන් ඒක යන්න ඕන එළියට අනිත් අයගෙන් දහම යන්න බෑ එබඳු චින්තනයක් ඇති වෙච්ච ගමන් මේ ලාමක ઈચ્છාව යම් කෙනෙකුගේ මනසේ පහළ වෙච්ච ගමන් එතන ඉඳලා සාසනයේ අභිවෘද්ධියට නෙමෙයි කටයුතු කරන්නේ බේද බින්න ඇති කරමින් ඔවුනොවුන් ඛණ්ඩණය කරමින් පිල් බෙදා ගැනීමෙන් සාසනයේ වනසන්නට ක්‍රියාත්මක වෙනවා මිස තමන් වැළසෙනවා මිස කවදාවත් යහපතක් එතනින් එහාට අපේක්ෂා කරන්න බෑ එබඳු කෙනෙක් එනිසා සරියුත් හාමුදුරුව දේශනා කරන ආයුෂ්මත් තරුණී මේවා ලාමක කෙලෙස් ධර්ම මිනිස්සු තුළ කෙලෙස් ධර්ම තියෙන්න පුළුවන් තෘෂ්ණාව තියෙන්න පුළුවන් ද්වේෂය තියෙන්න පුළුවන් මෝහය තියෙන්න පුළුවන් ඒවා ඕනම ප්‍රත්‍යජන සත්වයෙකුගේ මනසේ තියෙනවා ඒ නිසා අපිට ඒවාට චෝදනා කරන්නට බෑ නමුත් මේ කියන ඒවා ඊටාම බාලම මට්ටමේ ඒවා ඊටාම ලාමකම මට්ටමේ ඒවා ඒ ලාමකම මට්ටමේ කෙලස් ධර්ම වලින් ගිහියෙකුගේ පැවිද්දෙකුගේ මනස ආවරණය වෙනවා නම් එතන ඉඳලා පරිහානියක් විනාශයක් නිසා යහපතක් වෙන්නේ අද ලංකාව බැලුවෙන් පස්සේ අපි තමයි සෝවාන් වෙලා ඉන්නේ අපි තමයි රහත් වෙලා ඉන්නේ අපි තමයි බුදු වෙලා ඉන්නේ මෙතන තමයි ධහම තියෙන්නේ අනික කොත මේ ඔක්කොම අරුබුද මේ ඔක්කොම පටලැවිලි තියෙන්නේ මොකක්ද මොකක් නිසාද මෙන්න මේ ඉච්ඡාව නිසා තම තමයි ප්‍රධානිය වෙන්න මගෙන් තමයි යන්න ඕන අනිත් ඔක්කොම මා වටා එක් රොක් වෙන්නට ඕන ධන බලය පිරිස් බලය කීර්තිය මේවා පිළිබඳව තියෙන ලාමක ඉච්ඡාව මගේ පිරිස වැඩි වෙන්න ඕන මගේ බලය වැඩි වෙන්න ඕන මගේ ධනය වැඩි වෙන්න ඕන මගේ කීර්තිය වැඩි වෙන්න ඕන ඉතින් මේ ශාසනය රකින්න මේ ධර්ම රකින්න මේ සමාජ මෙහෙවරක් කරන්න මේ සාසරි උත්හාමුදුරු දේශනා කරනවා මේ බඳු ඉච්ඡාවන්ගෙන් මනස පිරුණහම එතනින් එහාට පරිහානියක් විනා එතන යහපතක් අපේක්ෂා කරන්න බෑ මේ විදිහට සරි උත්හාමුදුරු දේශනා කරනකොට මුගලන් හාමුදුරු නැවතත් ඉදිරිපත් වෙලා ප්‍රකාශනයක් කරනවා ආශ්මත් සාරුපුත්තයන් වහන්සේ ඔබ වහන්සේ මේ කාරණා මෙහෙම කියනකොට මට උපමාවක් මතක් වුණා මොකද්ද දින පිලුසිඟා වඩිද්දී රජගහ නුවර සාමීති කියලා ප්‍රියකරු පුත්‍රේ ප්‍රියකරු කියලා කියන්නේ කරත්ත හදන කරත්ත වලට රෝදාදිය හදන නිර්මාණය කරන ප්‍රියවඩුවේ ඒ ප්‍රියවඩුවගේ පුතා සාමීති සාමීති නමුතු රියකරු පුත්‍රයා කරත්තකට රෝදයක් හදන මෙතනට ආවා තවත් පැරණි රියකාර පුත්‍රයෙකු පාණ්ඩු කියන රියකරු පුත්‍රයා එවෙදින්න පාණ්ඩු කියන රියකරු පුත්‍රයා බලාගෙන ඉන්නවා අර සාමීති මේ රෝද රහින හැටි. රහින හැටි බලාගෙන ඉන්නකොට පාණ්ඩුට පේනවා දැන් නම් මෙතන පොඩ්ඩක් රෙඩි. මෙතනින් තව ටිකක් රැස්සොත් හොඳයි. හොඳයි කියලා හිතනකොටම සාමීති එතන රහිනවා. ඊට පස්සේ දැන් අනිත් පැත්ත කරකවලා මෙතන පොඩ්ඩක් ඉදිරියට වැඩි. මෙතන පොඩ්ඩක් නැම්ම වැඩි. මෙතන පොඩ්ඩක් රැහුනොත් හොඳයි කියලා හිතනවා සාමීති එතනත් රහිනවා. එතකොට අන්තිමට පාණ්ඩු කියනවා හරියට මේ මගේ මනස දැනගෙන සාමීති මේක රහින්නා වගේ මම හිතනකොට මෙතන රහින්න ඕන කියලා සාමීති එතන රහින මම හිතනකොට මෙතන පොඩ්ඩක් මේ ඇදේ හැදෙන්නට ඕන කියලා එතන හදනවා කියලා ඒ සා පාණ්ඩු ප්‍රියකාර පුත්‍රයා මේ සාමීති මේක කරන දිහා බලාගෙන එහෙම හිතුවා මුගලන් හාමුදුරුවෝ සිහිපත් කරනවා සාරිපුත්තයන් වහන්සේ මට එහෙම හිතුණා සරියුත් හාමුදුරුව මේ කාරණේ පැහැදිලි කරනකොට මේ භික්ෂුන් වහන්සේලාගේ සිත් දැනගෙන ඒ අයගේ දුර්වලකම් රහින්නා වගේ ඒ අයගේ මනස විනිවිද බලමින් ඒ අයගේ දුබලතෙන් රැහැලා දාන්නා වගේ සරියුත් හාමුදුරුව මේ කාරණේ ඉතාම මනවින් පැහැදිලි කළා මේ මිනිස් මනසේ තියෙන දුර්වලතෙන් ඉතාම මනවින්
ප්‍රකට කළා. ඊටම මනවින් ඉස්මතු කරලා දේශනා කළා. ආශ්චර්යයි. අද්භූතයි. මේ දේශනාව සරියුත්ථමතුරු හරයටම පුද්ගල సంతාන දැක දැක අර අඩු වැඩි තැන් රැහැලා දාලා මට්ටම් කරන්න වගේ කෙලෙස් සහිත පුද්ගලයන්ගේ දුබල ઈચ્છාවන්ගෙන් මනස විකෘති කරගත් භික්ෂූන්ගේ මනස දැන දැන ඒ වැඩි තැන් රැහැලා දැම්මා වගේ ඉතා අගනා දේශනාවක් කළා කියලා මුගලන් හාමුදුරුව ප්‍රශංසා කළා. ඒක අනුමෝදන් වෙලා උන්වහන්සේ දේශනා කරනවා ස්වාමීනි හරියට අලංකාරයේ කැමති කෙනෙක් මල් දමක් අරගෙන පැලඳ ගන්නාසේ මේ දේශනය ගුණය කැමති සද්භාවයේ කැමති පිරිසුදු බව කැමති අය මල් දමක් පැලඳ ගන්නාසේ මේ දේශනාව හිසින්ගෙන දෝතින්ගෙන මනසින් උරාගෙන මේක රස විඳිනවා මේකෙන් ප්‍රයෝජන ගන්න. හැබැයි යම් කිසි කෙනෙකුට සද්ධාව නැතිනම් යම් කෙනෙකුට ප්‍රඥාව නැතිනම් යම් කිසි කෙනෙකුට ගුණගරුක භාවය නැතිනම් යම් කිසි කෙනෙකුට හැදෙන්න ඕනකම නැතිනම් එබඳු අය නම් මේක එච්චර ප්‍රියමනාප දේශනයක් වෙන එකක් නැහැ. එහෙම අය නම් මේක ටිකක් පිළිකෝසහගත දේශනාවක් වෙයි. මේක ටිකක් රිදෙන දේශනාවක් වෙයි. මේක ටිකක් අමාරු කාරණයක් වෙයි. එහෙම අය මේක ගන්න එකක් නැහැ. නමුත් පිරිසුදු බව කැමති අලංකාරයේ කැමති කෙනා මල් දමක් දෝතින්ගෙන හිසෙහි පැලඳ ගන්නාසේ පිරිසුදු බව කැමති ගුණය කැමති යහපත කැමති කෙනා නම් මේක දෝතින් අරගෙන හිස පැලඳ ගන්නවා කියලා මුගලන් හාමුදුරුවෝ දේශනා කළා. එතකොට සරියුත් හාමුදුරුවෝ පැහැදිලි කරනවා සැබවින්ම මේ ලාමක වූ කෙලෙස් ධර්ම යම් කිසි කෙනෙක් බැහැර කර ගන්නවා නම් ඒ තනත්තා බොහෝ දිනාට ප්‍රිය වෙනවා. යම් කිසි කෙනෙක් මේ ලාමක කෙලස් ධර්ම බැහැර කරන්න සමත් නොවේ නම් එබඳු තැනැත්තා තුල කොච්චර හොඳ ප්‍රතිපත්ති තිබුණත් ඒ තැනැත්තා සමාජයට ප්‍රියමනාප කෙනෙක් වෙන්නේ. සරියුත් හාමුදුරුවෝ දේශනා කරනවා හරියට රත්තරම් භාජනයක ගැරඬි කුණක් දාගෙන වහගෙන යනවා. දැන් පාරක් පාරක් ගානේ රන් බඳුන හිසේ තියාගෙන යනවා. මිනිස්සු දුවගෙන ඇවිත් අහනවා මොනවද ඔගේ තියෙන්නේ? ගස්ම ඇරලා බලපුවාම ගැරඬි කුණක්. නහය කට අකුලුවගෙන කෙළඟ ගහ ආභවය. ඇයි එහෙම වෙන්නේ? පිටින් උපමට්ටම් වෙලා ලස්සන දෙවනට ඇතුළේ තියෙන කුණු නම් ඇරලා බලපු ගමන් ප්‍රසාදයක් ඇති වෙන්නේ. සරියුත් හාමුදුරුවෝ දේශනා කරන අන්න ඒ වගේ යම් කිසි කෙනෙක් පිටින් ඉතාම හොඳට ප්‍රසන්නව ඉතාම ප්‍රතිපත්තිගරුක ආරණ්‍යකව පින්නපාතකව ඒ වගේම ඊටාම හොඳට දහම් දේශනා කරමින් ඊටාම ව්‍යක්ත ඊටාම චතුරව අන් අය මනවින් හසුරුවමින් බාහිරින් ඊටාම හොඳින් කටයුතු කරගෙන ඉන්නට පුළුවන් ප්‍රසාදනීය. හැබැයි ඇතුළේ මේ වගේ ලාමක ઈચ્છාවන්ගෙන් පිරීලා නම් මේ වගේ ලාමක බලාපොරොත්තු අපේක්ෂාවකින් ඇතුළ කුණු වෙලා නම් යම් යම් මිනිස්සු එබඳු තැනත්තා එබඳු භික්ෂුවට සමීප වෙලා ඇසුරු කරනකොට අර කුණු පේනවා. පිටින් බලනකොට නම් ලස්සනටයි පියනේ වහලා නැති තියෙන්නේ. ඒ නිසා රන් බඳුනේ දීප්තිය අලංකාරය විතරයි පිටට පේන්නේ. ඒ නිසා ළඟට ගිහිල්ලා අනේ මේ මොනවද කියලා වහන් අල්ලා බැලුවෙන් පස්සේ ඇතුලේ කුණු පේන. ඊට පස්සේ කෙළඟ ගහ නහය කට අකුලුවාගෙන එතනින් ඉවත් වෙනවා. අන්න ඒ වගේ යම් කිසි කෙනෙකුගේ මනසේ ගිහියෙකුගේ හෝ පැවිද්දෙකුගේ මනසේ මේ ලාමක කෙලෙස් ධර්ම තියෙනවා නම් පිටින් කොච්චර ලස්සන රඟපෑවත් වැඩක් නැහැ. පිටින් කොච්චර ලස්සන ප්‍රතිපත්ති ඇතුව හිටියත් වැඩක් නැහැ. තමන් ආරණ්‍ය එකයි, තමන් පින්ඩපාතිකයි, තමන් පාත්‍රය දන්වන්දනවා, තමන් බිම්බලාගෙන යනවා, තමන් සරපු දෙකක්වත් පාවිච්චි කරන්නේ නැහැ, තමන් හොඳට දහම් දෙසනවා, තමන්ට හොඳ පිරිසක් ඉන්නවා, අපි ව්‍යක්තයි, අපි චතුරයි, අපි ළඟ දහම තියෙනවා, මේ මොනවා කිව්වත් වැඩක් නැහැ, අපි මෙච්චර සමාජ මෙහෙවරක් කරනවා, අපි මේ විදිහෙන් කටයුතු කරනවා කියලා කොහොම කිව්වත් වැඩක් නැහැ. මිනිසුන් ළඟට ඇවිදින් මොනවද ඇතුලේ තියෙන්නේ කියලා වහුන් ඇරලා බැලුවෙන් පස්සේ ඇතුලේ තියෙන ගැරඬි කුණක් කියලා දැක්කාම කෙලක ගහ නිග්‍රහ කර කර මේ මිනිස්සු බහැර වෙලා යනවා. අන්න ඒ වගේ පිටපැත්තෙන් කොච්චර හොඳ ප්‍රතිපත්තියක් වගේ පෙනුනත් වැඩක් නැහැ. පුද්ගලයා ලාමක ઈચ્છාවන්ගෙන් මනස දූෂිත කරගෙන
එනිසා යම් කිසි කෙනෙක් ඒ ලාමක ඉච්ඡාවන්ගෙන් බැහැර වෙනවා නම් ඒ බඳු ලාමක කෙලෙස් ධර්ම ඉවත් කර ගන්නවා නම් රන් බඳුනේ නොදැම්මා වුණත් එල්සහලේ බත සුවඳ හමන්නාසේ අන් අයට ප්‍රිය වෙන්නාසේ බොහෝ දිනාට ඒ පුද්ගලයා ප්‍රිය වෙනවා ආරණ්‍යක නොවුනත් පින්නපාතික නොවුනත් ගමෙහි ජීවත් වුණත් ඒතරම් චතුර නැතත් ව්‍යක්ත නැතත් මහා ලොකු දේවල් කරනවා කියලා ලෝකෙට අඳබර ගැහුවේ නැති වුණත් මේ ලාමක ඉච්ඡාවන්ගෙන් මිදිලා සත්භාවයෙන් යුක්ත ප්‍රඥාවෙන් යුක්ත ගුණවත්කම් වලින් යුක්ත හැබෑ සිල්වත්කම් වලින් යුක්ත තමනුත් සකසා ගනිමින් තමනුත් වැඩෙමින් ලෝකෙට උදව් කරන්නට ලෝකෙට යහපත කරන්නට සත්භාවයෙන් ක්‍රියාත්මක වෙනවා නම් මේ වඳු ලාමක කෙලස් ධර්ම වලින් තොරව අවංක සිතින් ක්‍රියාත්මක වෙනවා නම් ඒ ගිහියා හෝ පැවිද්දා හෝ ඉතා අප්‍රකට වුණත් මිනිසුන්ට ඒතනත්තා ප්‍රිය වෙනවා දෙවියන්ට ඒතනත්තා ප්‍රිය වෙනවා කවුරුත් ඒතනත්තා ප්‍රිය කරනවා ළඟට ගිහිල්ලා ඇරලා බැලුවෙන් පස්සේ බඩගිනේ නැති කෙනෙකුටත් අර සුවඳ හමන ඇල්සාලේ බත අනුභව කරන්නට හිතෙනවා ඒ වගේ නොදන්නා කෙනෙක් ඇවිදින් ඇරලා බැලුවා වුණත් මොන තරම් වටින දෙයක්ද කියලා ඒ වටිනාකම් තේරුම් අරගෙන මිනිසුන් ඒ වෙත ඇදී එනවා අන්න ඒ වගේ මේ ලාමක ඉච්ඡාවන්ගෙන් යමෙකුගේ මනස කෙලසෙනවද ඒ තනත්තා බාහිරින් කොයිතරම් අලංකාර විදිහට සකසුරුවන් වුණත් තේරුමක් නැහැ ඇතුළත කෙලසිලා නම් මිනිසුන් යම් කලෙකදී ඒක හඳුනා ගන්නවා ඒ නිසා ඇතුළ පිරිසිදු නම් පිටපැත්ත එතරම්ම අලංකාර නොවුනා වුණත් අලංකාර වෙනවා නම් ඒක වඩාත් හොඳයි අලංකාර නොවුනා වුණත් අන්නය මේක හඳුනාගෙන එහි රසය විඳින්නට ඒ වෙත නැඹුරු වෙනවා ඒ නිසා යම් ගිහියෙක් හෝ පැවිද්දෙක් හෝ මේ ලාමක කෙලස් ධර්මයන්ගෙන් බැහැරව තමන්ගේ මනස පවත්වා ගන්නවා නම් තමන්ගේ දුර්වලකම් දකිමින් තමන් සකසා ගන්නවා නම් අනුන්ගේ දුබලකම් දකිමින් අනුන්ට නුවණින් යුක්තව කරුණා මෛත්‍රියෙන් යුක්තව උපකාර කරන්නට ක්‍රියාත්මක වෙනවා නම් එබඳු තැනැත්තා බොහෝ දෙනාට ප්‍රිය වෙනවායි කියලා සරියුත් හාමුදුරුවෝ දේශනා කළා ඒ නිසා මේ ආකාරයෙන් එදා සරියුත් මහරහතන් වහන්සේත් මුගලන් මහරහතන් වහන්සේත් ඒ වගේම ගුණය කැමති සීලය කැමති පිරිසුදු බව කැමති බොහෝ භික්ෂුන් වහන්සේලාත් මේ සරියුත් හාමුදුරුවන්ගේ මේ අර්ථ සම්පන්න වූ දේශනාව සතුටු සිතින් අනුමෝදන් වුණා ඔවුනොවුන් එය සාදුකාර දී පිළිගත්තා ඒ නිසා මේ කරුණ මනවින් සිහියේ පවත්වාගෙන අපි අපගේ මනසේ පහළ වෙන එබඳු ලාමක ඉච්ඡාවන් නිසා බොහෝ අනර්ථයන් වෙන්නට පුළුවන් අපේ මනස ඇද වැටෙන්නට පුළුවන් සමාජය සමග අර්බුද ඇති වෙන්නට පුළුවන් ඒ නිසා මේ කරුණ නුවණින් තේරුම් අරගෙන අපි කොහොමද අපිත් සැකසෙමින් අන් අයටත් සහාය වෙන්නේ අපිත් පිරිසුදු වෙමින් අන් අයත් පිරිසුදු කරන්නට අපිත් සත්භාවයේ පිහිටමින් අන් අයත් සත්භාවයට කැඳවා ගන්නට අපි කෙසේ කටයුතු කළ යුතුද කියන බව නුවණින් තේරුම් අරගෙන වඩාත් යහපත් ආකාරයෙන් මේ කරන සමාජ මෙහෙවර සිදු කරගෙන යන්නට මේ කරන සාසනික මෙහෙවර සිදු කරගෙන යන්නට තම තමන්ට සුවසේ පාරමී දහම් සපරමින් ලෝක සාසනික මෙහෙවරෙහි යෙදෙන්නට හැම දිනාටම කාය ශක්තිය චිත්ත ශක්තිය ඥාන ශක්තිය නොමදව සැලසේවා කියලා අපි මෙත් සිතින් ආශිර්වාද කරනවා මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීම තුළින් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් අප හැම දිනාටමත් බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් වූ නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාසත්තා චුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසත්තා චුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සසරා අපි මෙතෙක් වේලා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදු ගුණ සිහිපත් කරමින් මල් පහන් සුවඳ දුම් සිසිල් පැන් ගිලන් ප්‍රසාදයේ පූජා කරලා මහා පින්කමක් සිදු කරගත්තා. මේකමාරක් පමණ ධර්ම ශ්‍රවණය කරමින්
අන් හැම දිනාටම ධර්ම ශ්‍රවණී කරන්නට අවස්ථාව සලස්වා දෙමින් ධර්ම දානමේ ධර්ම ශ්‍රවණමේ මහ පිංකමක් සිදු කරගත්තා. ඒ මහා කුසලයේ ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වෙන මහ පිංකමක් වෙනවා. මේ ਸਰව ප්‍රකාරයෙන් සිදු කරගත්තා වූ සීල කුසල් ලෝකේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන පින තුන ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා. සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් චිරාත් කාලයක් ඉහෙන් ආරක්ෂා කෙරෙත්වා. ධම්මික මහත්මාට ශාන්ති මහත්මියට දරුවන්ට මේ පින්වත් හැම දිනාටම දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණේ නොමදව සැනසේවා. දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් මිය පරලෝකීය වූ ඥාති හිත මිත්‍රාදීන් පින් කැමති වෙත්නම් හැම දිනාගේම පරම්පරාවල මියගිය සියලු ඥාතීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා. සියලු පින් කැමති සත්වෝ මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාගේම සසර ගමන සුවපත් කර ගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් අප හැම දිනාටමත් මේ උදාර කුසලය මෙලොව යහපත අභිවෘද්ධිය පිණිස පවතිවා. සසර වාසය කරන තාත් නරක ආදී සතර අපායකට නිත්‍යා දෘෂ්ටි කුලයකට පත් නොවීම පිණිස, කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණය ලැබීම පිණිස හේතු වේවා. බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවේසනසී පැමිණ වදාළ උතුම් වූ නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන් සිදු කරගත් සීල කුසල් බලයෙන්ද බුද්ධ ධර්ම සංඝයාන රත්නත්‍රය අනන්ත ගුණානුභාවයෙන්ද පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ද අපගේ ආශිර්වාදයෙන්ද ධම්මික මහත්මාටත් ශාන්ති මහත්මියටත් දරුවන්ටත් මේ පින්කම් සඳහා සහ සම්බන්ධ වෙන මේ සෑම සියලු දෙනාටම මේ ලෝක වශයෙන් පවතිනා වූ අපලපද්ව අන්තරායන් දුරු වේවා. ග්‍රහ නක්ෂත්‍ර තාරකාදීන්ගෙන් මනුෂ්‍ය අමනුෂ්‍යාදීන්ගෙන් ඇස්වහ කටවා හෝවාදීන් වසවිස උපද්දවාදීන් සාංසාරික අකුසල කර්ම විපාකාදීන් ස්වභාවික විපත්වලින් රෝග පීඩාදීන් පැමිණෙන සියලු අන්තරායන් දුරු වේවා. කායික නිරෝගී භාවය මානසික සුවපත් භාවය සැලසේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. අනාගත ජීවිත ආලෝකමත් වේවා. හැම දිනම කරන කියන යහපත් රැකී ආරක්ෂා ව්‍යාපාර ආදී දියුණුවටපත් වේවා. සියලු යහපත් බලාපොරොත්තු සංකල්පනාවන් සමෘද්ධිමත් කරගෙන මෙබඳු කුසල් දහම් සිදු කරමින් සුවසේ පාරමී දහම් සතුරමින් තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්නට ඒකාන්තයෙන් ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරමි. අභිවාදන සීලස නිච්ඡන් වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු. සබ්බපාපස්ස අකුලනං කුසලස්ස උපසම්පදා චිත්තපන්නෝ දක්නං ඒතං යුද්ධානතා